අද දෙයක් බැරි නම් හරිද මම කියන දේ තමයි සාමාන්‍ය මගේ ඉගෙනීමටව තුද හරිද ඔයාලා බේසික් එක බෑ කියලා හැමදාම බේසික් එක ඉඳන් ඉගෙන ගන්න පටන් ගත්තොත් ඔයාලා ගොඩක් ලොකු කාලයක් යාවි හැබැයි ඔයා අද මොනවා හරි ChatGPT පාවිච්චි කරලා හරි දෙයක් හැදුවොත් ඔයාගේ ඔළුවට වදිනවා හරිද ඔයාට ඒ දේ පුළුවන් කියලා හරි එතකොට ඔළුවට වැදුනට පස්සේ ඔයාලා ආසාවක් ඇති වෙනවා ඒ ආසාව තුලින් ඔයාලා ඉගෙන ගන්න පුළුවන් වෙයි හරි ඉතින් මං ගාව තියෙන ආරින ඕන බෝඩ් එකක් වගේම තමයි හරිද ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් කොහොමද වයස් එක්කව සෙට් කරන්නේ ආයෙත් මෙතන තියෙන බ්‍රෙඩ් බෝඩ් එකක් කතන්දරේ මට වඩා හොඳට පසම් කියාවි පසම් කියන්නේ මේ වීඩියෝ එකේ කැමරාව අල්ලන් ඉන්න දැනට හැබැයි යා මෙතෙන් දේවි ඊට පස්සේ ඩිස්ප්ලේ එකක් තියෙනවා මේ ලොකු ඩිස්ප්ලේ එක හරිද මම එහෙම සරලව කියන්නම් මම ලොකු වල ටෙක්නික් කතන්දර දන්නේ නැහැ මොකද මම ආරිනෝ එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි හරිද සහ ආරිනෝ එක්ස්පර්ට් කෙනෙක් හෝ නොවනව කෙනෙක් හෝ මම ඇත්තටම ආරිනෝ සම්බන්ධව දැනුම ගොඩක් අල්පයි ඒක බුරු කියන්න ඕනේ නැහැ මේ තියෙන තව ඩිස්ප්ලේ එකක් හරිද ඉතින් මේකට කියන නම හරියටම පසම් කියාවි හරි ඊළඟට ආයි මං ගාව කොලෙගුත් තියෙනවා මේ හරි මේ කොලේ මොනවද වන්දලා ලියලා තියෙනවා හරිද එතකොට ඒ දෙවල මොනවද කියලා ඔයගලන්ට දැනගන්න පුළුවන් ඊළඟට කම්පියුටරේ තියෙනවනේ ඩිස්ප්ලේ එකේ අපි හැමෝටම මෙතෙන්දී ඕන වෙනවා මොකද්ද chat gpt එක ඉතින් chat.openai.com හරිද මොකද්ද chat.openai.com එකට ගිහිල්ලා අපි ඒකත් ඕපන් කරන් තියාගමු අපේ වැඩවලට ලේසියක් වෙන්න හරි ඉතින් ආඩිනෝ ඉගෙන ගන්න කෙනෙක් විදියට මම මුලින්ම සජෙස්ට් කරනවා ඔයා බෝඩ් එකක් ගත්තට පස්සේ මුලින්ම මේ දෙවල ටික තියෙන්න බෑ හරිද මේ මම ඒවට එක එක ක්‍රම දෙනවා බෝඩ් එකම ඕනේ නෑ හැබැයි මම කියනවා අර අපේ අතේ ඒ දේවල් ටික තිබ්බොත් අපිට ඉගෙන ගන්න ආසාවක් වෙනවා අපිට ඒක ඇත්තටම ඒ වෙලේ දකින්න පුළුවන් හරි ඉතින් ඒක හින්දා ඔයා බෝඩ් එකක් ගන්න පුළුවන් නම් ගන්න මම ඒක සයි කියන්නේ අනිවාර්යෙන් ගන්න කියලා කියන්නේ හැබැයි ගන්න පුළුවන් නම් ඔයා ගත්තට පස්සේ ඊළඟට වා යන්න ඊළඟ ස්ටෙප් එකට ඊළඟ ස්ටෙප් එක තමයි ChatGPT පාවිච්චි කරලා පොඩක් අහන්න මොකක්ද ආරිනෝ බෝඩ් එක කොහොමද මේ ආරිනෝ බෝඩ් එක කනෙක්ට් කරන්නේ කම්පියුටර්ට ඔය වගේ දේවල් හරි එහෙනම් අපි වැඩි කතා නැතුව අපි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා පසන් සම්පූර්ණයෙන්ම කියා දෙවි කොහොමද මේ බෝඩ් එකයි බ්‍රෙඩ් බෝඩ් එක ඔක්කොම ටික හරියට එකතු කරන්නේ නැත්නම් සම්බන්ධ කරගන්නේ එකිනෙකට කියලා එහෙනම් අපි යමු වීඩියෝ එකට ඉතින් අද වීඩියෝ එකේ අපි ආඩිනෝත් එක්ක 128x64 පික්සල් ඩිස්ප්ලේ එකක් අපි අද මේකේ ඩිස්ප්ලේ කරන්න යනවා පොඩි එක එක ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඩිස්ප්ලේ එකට වඩා මේක ගොඩක් ඇඩ්වාන්ස් ඒ කියන්නේ සාමාන්‍ය මේ ඩිස්ප්ලේ එකට කියන්නේ සර් මොකක්ද දැක් කියුව එක මේ ඩිස්ප්ලේ එක නම 16x2 ඩිස්ප්ලේ මේක 128x64 ඒ කියන්නේ 128 වැඩි කිරීම 64 මේක 16 වැඩි කිරීම 2 ඉතින් මේ ඩිස්ප්ලේ එකට වඩා මේ ඩිස්ප්ලේ එක බැලුවම වෙන සයිස් එකෙන් ගොඩක් ලොකුයි ඉතින් මේකෙන් ගොඩක් ලොකු අවුට්පුට් එකක් වගේම ලොකු ප්‍රොජෙක්ට් එකක් කරද්දී ගොඩක් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙන මේ ඩිස්ප්ලේ එක ඉතින් මේ ඩිස්ප්ලේ එකත් එක්ක කොහමද ආඩිනෝ ඉතින් මේ ඩිස්ප්ලේ කොහොමද තියෙන ආඩිනෝ එකත් එක්ක කනෙක්ට් කරන්න ඉතින් මේ ආඩිනෝ එක කනෙක්ට් කරලා අපි අද chat gpt එක යූස් කරනවා මේක කෝඩින් එක ගන්න සම්පූර්ණයෙන් අපි කෝඩින් එක ගන්න අපිට ඕන කරන අදාළ කියන අපිට ඕන කරන අදාළ කන්ටෙන්ට් එක කියන අපිට ඕන ඩිස්ප්ලේ කරන්න ඕන කන්ටෙන්ට් එක කොහොමද කරන්න කියන දේ තමයි අපි අද ආඩිනෝ එක යූස් කරලා කරන්නේ ඉතින් මම අද කියලා දෙන්නම් sorry ඉතින් ඉතින් දැන් මම කරන්න යන්නේ මේ ආඩිනෝ උනෝ එකත් එක්ක අපිට ඉතින් ආඩිනෝ උනෝ එකක් යූස් කරද්දී අපිට මේ වයර් මේක පින් කරන්න ඕනේ ඉතින්. තව දෙයක් තමයි මේ ඩිස්ප්ලේ එකේ පින් 20ක් යනවා. මේ පින් 20ම අපි ආඩිනෝ එකට කනෙක්ට් කරන්නේ පින් 9. ඉතින් මේ පින්ස් 9 මම කොල්ලෙක් ලියාගත්තා මොකද පැටලෙන නිසා පැටලෙනවා කියන්නේ මේක. වැඩි කියන්නේ ඩිස්ප්ලේ එක අපි මේ අතර තියාගත්තම අපිට පේන්නේ පිරිපස්සට තමයි අපි මේ පින් ටික තියෙන්නේ ඉතින් මම කොල්ලෙක් ලියාගත්ත කලින්ම. ඉතින් අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. ඉතින් දැන් ඩිස්ප්ලේ එක තියෙන අපේ 128x64 ඩිස්ප්ලේ එක අපි ගාව තියෙන තව ආඩිනෝ උනෝ එකක් ජම්ප වය 9ක් සහ බ්‍රෙඩ් බෝඩ් එකක්. ඉතින් දැන් අපි යන්නේ මේක පින් කරගන්න. ඉතින් පින් කරගන්න අපි මේක කනෙක්ට් කරගන්න මේ විදිහ ඩිස්ප්ලේ එක කනෙක්ට් කරන මොකද බ්‍රෙඩ් බෝඩ් එක. මතක තියාගන්න ඕනේ තමයි දැන් මේ ඩිස්ප්ලේ වල දැන් මේ ඩිස්ප්ලේ එක පින් තියෙන්නේ මේ පැත්තරනේ. එතකොට අපි ගහන ටයිප් කරන කන්ටෙන්ට් ඩිස්ප්ලේ වෙන්නේ මේ අතට. මේක වෙන්නේ මේ අතට.
මේ අතර තමයි කණ එක ඩිස්ප්ලේ එක අනිත් පැත්තට තමයි මේක තියෙන්නේ. එතකොට අපි ඔළුවේ තියාගන්න ඕනේ මේ ඩිස්ප්ලේ එක අපි මොනවාද ටයිප් කරන්නේ ඒක ඩිස්ප්ලේ වෙන්නේ මේ මේ දකුණු පැත්තට. හරි. අරකේ මේක වෙන්නේ සාමාන්‍ය විදියට මේ කියන්නේ මේ පින් උඩනේ. ඔව්. ඒ කියන්නේ අපි මේ විදිහට ප්ලග් කරොත් මේක කොපි ටයිප් කරන දාල් සාමාන්‍ය විදිහට අපිට ටයිප් වෙනවා. හ්ම් හ්ම් හ්ම්. එතන මේක විදිහට ටයිප් කරොත් මේක ටයිප් වෙන්නේ අනිත් පැත්තට. ආ ආ ආ. හරි. එතකොට අපි අනිවාර්යෙන් ඒක මතක තියාගන්න. ඒක මතක තියාගන්න ඕනේ. හ්ම් ඒ වගේම තමයි දැන් මේ ඩිස්ප්ලේ එකේ අපිට මෙතන ගහලා තියෙන පින් වර්ග මොනවාද ග්‍රවුන්ඩ් එක ඩිජිටල් අපිට ඕන කරන RS පින් ඒවා ඔක්කොම ඒත් මේ ඩිස්ප්ලේ එකේ ඒක අනිත් පැත්තට තියෙන්නේ. ඉතින් ටිකක් අමාරුයි වැඩේ. ඊළඟ විශේෂම දේ තමයි මේ ඩිස්ප්ලේ කන්ට්‍රාස්ට් එක වෙනස් කරන්න අපි ගාව තියෙන මේකට එනවා ඉන්බිල් වේරියබල් එකක්. ඉතින් මේකෙන් පුළුවන් අපිට ඇඩ්ජස්ට් කරලා අපිට මේ ඩිස්ප්ලේ එක නිකන් ස්විච් එකක් වගේ. ස්විච් එක කියන්නේ අපිට පුළුවන් මේ ඩිස්ප්ලේ එක ප්ලග් දෙයක් ඩිස්ප්ලේ වෙනවනේ. එතකොට ඒකේ තියෙන අර පැහැදිලිතාවය වෙනස් කරන්න අඩු වැඩි කරන්න පුළුවන් මේ ප්‍රිසෙට් එකෙන්. ආ. දැන් මේ ඩිස්ප්ලේ වල ඒක ඉන්නේ නැහැ. අපිට වෙනම ප්ලග් කරද්දී වේරියබල් ප්‍රිසෙට් එක යූස් කරන්න වෙනවා. ඕකේ. ඒ කියන්නේ වෙනමම එක්ස්ටර්නල් ගහන්න වෙනවා. එක්ස්ටර්නල් ගහන්න වෙනවා. හරි. ඉතින් අපි Arduino එක මේකත් එක්ක සම්බන්ධ කරගන්න යන්නේ. අපි දැන් Arduino එකට අපි මේක ගහන්නේ නැහැ නේ. නෑ Arduino එකට ගහන්න බෑ. ගහන්න පුළුවන්. අපි ගාව දැන් අද මේ යූස් කරන්නේ male to male jump wires. male to female jump wires තියනවා නම් අපිට breadboard යූස් කරන්න ඕනේ. කෙලිම Arduino එකයි මේ මේකයි යූස් කරාම අපිට හොඳම ප්‍රමාණවත්. ඉතින් අපි ගාව තියෙන male to male jump wires කොහොමද ඒක male to male කියලා හොයාගන්න ක්‍රමයක් තියෙනවද? මේල් ටු මේල් කියලා හොයාගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ දෙපැත්තෙම ඉන්නේ දෙපැත්තෙන් පින් එකක් ඉන්නේ. එතකොට මේකේ හෝල්ස් තියෙනවා නම් අපි ඒක ෆීමේල් කියනවා මේකේ පින් තියෙන හින්දා මේල් කියනවා. හරි ගුඩ්. හරි ඒකත් මම හිතන්නේ ගොඩක් කට්ටට දාගත්තේ. හරි එතකොට දැන් මේ ජම්ප වයස් තියෙනවනේ. හරි ජම්ප වය එකක් වා දැන් අතේ අරගත්තනේ. හරි දැන් ඒ ගත්ත වය එක කොහෙද ගන්න ඕක? ඒක අපිද අපි ඉස්සෙල්ලාම මේ ඩිස්ප්ලේ එක ප්ලග් කරගන්න ඕනේ බ්‍රෙඩ්බෝඩ් එකට. අපි මේ විදිහට එක ප්ලග් කරගන්නවා. ඒ බ්‍රෙඩ් බෝඩ් එකේ දැන් උතෙන්ටම ප්ලග් කරන්න ඕනේද නැත්නම් තව again දැන් හොල්ස් ගොඩක් තියෙනවනේ. හොල්ස් ගොඩක් තියෙනවා. ඒකට වන්න මේ මැද්දින් ඩිස්ප්ලේ කරන්න පුළුවන්. ඒත් අපි පොඩ්ඩක් මේ අයින්නට ප්ලග් කරන ඇයි දන්නවද? අපිට මේ පිටිපස්සේ වේරියබල් එක හදිස්සියට අපිට මේක ඇඩ්ජස්ට්මන්ට් එක කරන්න උනොත් අපිට ඒක අමාරු නම් මේ මැද්දින් එක ගැහුවොත්. ආ හා හා. ඒ නිසා මම එකින් එක අයින්ෙන් ප්ලග් කරන්නේ. ඒ කියන්නේ බ්‍රෙඩ් බෝඩ් එකේ දැන් උතන ඒ කියන්නේ මොන හොල්ස් වලටද වදින්න කෙනෙක් ගැටලුවක් නැහැ. සාමාන්‍ය කෙනෙක් නොදන්නම කෙනෙක්ට ඒක නොදන්නම කෙනෙක්ට ගත්තොත් මේ බ්‍රෙඩ් බෝඩ් එක යූස් වෙන්නේ මේක පිටිපස්සේ ස්ක්‍රච් එකක් මම පෙන්නන්නම්. මේක අර පර්මනන්ට් නෙවෙයි මේක ටෙස්ටිං වලට ගන්න බෝඩ් එක. එතකොට අපි ටෙස්ටිං වලට ගද්දි මේ බෝඩ් එක ඔයගලන්ට මම මේක පිටිපස්සේ මේ පේ ටේප් එක ගලවලා පෙන්නන්නම්. ගහපයක් මේක ඉන්බිල්ඩ් අප් එක මේ අයින් කරාම හරි මේක මේ ඔයගලන්ට පේනවා මේ මේ A B C D E වෙන එකක් තියෙන පින් ටික හරහට මෙහෙම මෙව වැදිලා තින්නේ. එතකොට ඔය මෙතනින් සම්බන්ධ කරපු දෙයක් මේ කියන්නේ E pin එකට සම්බන්ධ කරපු දෙයක් A pin එකට යනවා. ඒත් මේක මේ අතට යන්නේ. කියන්නේ මේ අතට කවද ප්ලග් වෙන්නේ නැහැ. මේ අතට තමයි ප්ලග් වෙලා තින්නේ. එතන මේ මැද බ්‍රිජ්ජින් වගේ බෙදිලා තියෙනවා. එතන මේ තියෙන දනරින්න කියලා අපි පවර් සප්ලයි. පවර් කියන්නේ එතන දන අග්‍රය දෙන්න පුළුවන්. එතකොට මේකෙන් තමයි අපි පවර් සෝස් එක ගන්න පුළුවන්. කියන බීලින් පවර් දෙන පවර් සෝස් එක මේකනේ පවර් ට්‍රී එකක් වගේ. ඉතින් ඒකත් මේ මැද්දකදී මේ මේ හරිය බ්‍රිජ් එකේ කැඩෙනවා. ඉතින් කැඩනට පස්සේ තමයි අර වයර් එකකින් පන්නන්න ඕනේ නේ. ඔව් එතන ඔකනට පේනවා මේ ලයින් රෙඩ් ලයින් එක මෙතන ඉල බ්‍රේක් කළා තියෙනවා. මේ බ්ලූ ලයින් එකත් එහෙම බ්‍රේක් කළා තියෙනවා. ඒත් අර මගේ ලේසියෙන් මම මේක මැද්දට කම්බි දෙකක් දාලා අර එහාටත් පාස් වෙන විදිහට මේක සෙට් කරලා තියෙනවා. අය කම්බි දෙකෙන් වෙන්න එතකොට එතන ඒ නවතින මේ එක කරන්ට් එක යනවද අර පැත්තට? ඔව් අනිත් පැත්තට පාස් වෙන විදිහට තමයි සෙට් කරලා තියෙන්නේ. ඒක දැන් ටෙස්ටිං වලට අවුලක් නැහැ දැන් ප්‍රොඩක්ෂන් ලෙවල් එකේදී අවුල් නේ. ඔව් එතන ටෙස්ටින් එකේදී අවුලක් නැහැ ප්‍රොඩක්ෂන් ලෙවල් එකේදී අපිට ඒකට වෙන මොකක් හරි උපාය මාර්ගයක් තියෙනවද ප්‍රොඩක්ෂන් ලෙවල් එකේදී සාමාන්‍යයෙන් යූස් කරන්නේ දැන් මම උදාහරණයක් දෙන්නම් ප්‍රොඩක්ෂන් අපි මේ ඉඳ ටෙස්ට් කරපු එකක් අපි මේ දිහට සෝල්ඩර් කරගන්න ඕනේ මේ ඩොට් බෝඩ් එකේ මේ දිනේ විදිහට හදුවේ මේක ESC ටෙස්ට් එකක් ඒ කියන්නේ සර්වර් මෝඩස් ටෙස්ට් කරන හදන ඩිස්ප්ලේ එක මේකක් මේකත් ඔයගලන්ට වැඩ කරන හැටි මම පෙන්වන්න වෙලාවක මේ වීඩියෝ පෙන්නයි ඊට පස්සේ මේක මේක ටිකක් වෙනස් මම ඒක අන්තිම වීඩියෝ එක පුළඟුණුත් කරන්න මේක Arduino එකට කනෙක්ට් කරන්න පුළුවන් විදිහටම හදලා තියෙන්නේ. ඒ කියන්නේ Arduino එකේ මේ තියෙන පින්ස් වලට මේ කෙලින්ම Arduino එක අපිට මේ විදිහට ප්ලග් කරගන්න පුළුවන්. ආ හා හා. මේක නිකන් shield එකක් වගේ. Arduino එකට හදපු shield එකක් වගේ. එතන මේ කෙලින්ම අපිට ගාගෙන අපිට මේක ප්ලග් කරන්න තියෙන්නේ. හරි වැඩි. මම තමයි මේක කරද්දී අනිවාර්යෙන් මතක තියාගත යුතුයි. මොකද්ද? තමන්ගේ ආරක්ෂාවත් නැත්තම් එහෙම ඩාංගල අඩුම් වෙන්න පුළුවන්. ඕකේ.
දැන් අපි මේ වීඩියෝ එකේ අපි කරන්න යන්නේ අපි මේ LCD ඩිස්ප්ලේ එක අඩන එකකට ප්ලග් කරගන්න හැටි කියලා දෙන්න. ඉතින් මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ පින් මිසින් අපි පින් 9 යූස් කරන්නේ. ඒ පින් 9 වෙනුත් පින් දෙකක් 3.3 වෝල්ට් එකටයි 5 වෝල්ට් එකට යනවා. තව පින් තුනක් sorry තව පින් තුනක් ග්‍රවුන්ඩ් එකට කනෙක්ට් කරනවා. ඉතින් ඒ පින් අරගත්තොත් අපිට ඇත්තටම ඩිජිටල් පින් වලට යන්නේ පින් හතරක් වගේ. ඉතින් මං මෙතන තියෙන ගොල්ලන්ට ග්‍රවුන්ඩ් එක. ඉතින් ග්‍රවුන්ඩ් එක තියෙනවා. ඒතර අපිට තියෙන VCC එක, ඊට පස්සේ VDD, RS ඔයගේ පින් ටික අපිට තියෙන මෙතන ඩිස්ප්ලේ මේ මෙතන print කරලා. ඉතින් අපි Arduino එකට connect කරද්දී අපි ග්‍රවුන්ඩ් එක කියන්නේ මේ ඩිස්ප්ලේ මේ ඔයගොල්ලෝ පේන මෙතන කොලෙත් තියෙන අය මේ තියෙන ඩිස්ප්ලේ එකෙන් එන output pins වල නම් ටික. ඉතින් මෙතන තියෙන්නේ Arduino එකේ pins වල නම් ටික. ඉතින් ඔයගලන්ට පුළුවන් මේ ග්‍රවුන්ඩ් එක මෙතන තියෙන ග්‍රවුන්ඩ් එක Arduino එකේ ග්‍රවුන්ඩ් එකට connect කරන්න. ඉතින් ඔයගලන්ට තව දෙයක් තමයි බය වෙන දෙයක් නෑ. මොකද Arduino board inbuilt අපිට ground pins 3ක් එනවා. මෙතනයි මෙතන මෙතන මේ digital pin 13 එකට පස්සේ ground එකක් එනවා සහ මෙතන අපිට වම් පැත්තේ digital sorry ground pin 2ක් එනවා. ඉතින් ඒ නිසා අපිට ground pin 3ක් තියෙන හින්දා අපිට බය වෙන දෙයක් නෑ. අපිට ලේසියෙන් plug කරන්න පුළුවන් කෙලිම Arduino board එකට. ඉතින් මෙතන මේ තියෙන ග්‍රවුන්ඩ් පින් එක අපි Arduino පින් බෝඩ් එකෙත් ග්‍රවුන්ඩ් පින් එකට කනෙක්ට් කරගන්නවා. ඊට පස්සේ අපිට ඊට පස්සේ තියෙන VCC පින් එක. VCC කියන්නේ මේකේ ඉන ධනග්‍රේ. ධනග්‍රේ අපි කනෙක්ට් කරගන්නවා මේ Arduino බෝඩ් එකේ 5 වෝල්ට් එකට. ඊට පස්සේ අපිට මේන VO කියන පින් එක යූස් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට RS කියන පින් එක යූස් වෙනවා. RS කියන්නේ ඩිජිටල් පින් එක යන පින් එක. අපි RS කියන පින් එක ප්ලග් කරගන්න Arduino බෝඩ් එකේ 10 වෙනි පින් එකට. ඒක 10ටම විතර තවත් වෙනවද? 10ට හේතුව ගත්තොත් මොකද අපි මෙතන මේ ඩිස්ප්ලේ එකට Arduino වෙනම ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන ලයිබ්‍රරි ෆයිල් එක. ඒකට ඒ ලයිබ්‍රරි ෆයිල් එකට ඒගොල්ලෝ ඒගොල්ලෝ ඒ කියන්නේ ලොකේට් වෙලා ලොකේට් වෙලා තියෙන්නේ මේ පින්නේ මේ පින්නේ මේ පින්නේ ඩිජිටල් පින් කනෙක්ට් කරන්න යුතුයි කියලා. අතකොට අපි මේ පරි කරන්න පාවිච්චි කරන ලයිබ්‍රරි එක වේවායි අපි ලියන ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධවත් යම්කිසි අදහසක් අපිට අනිවාර්යෙන් තියෙන්න ඕනේ කියන එක. ඒ කියන්නේ දැන් මේ වෙඩින් අපිට කෝඩ් එක සරල කියන්නේ ලේසි වෙනවා. බෝඩ් එක කෙටි වෙන තරමක් වෙන්නේ ඕගොල්ලෝ කැමති නම් මේ පින්ස් වලට වෙන වෙනම කෝඩ් එක ලියලා කරන්න පුළුවන්. ඒත් අපි අදට ඒ කියන්නේ අපි මේ වැඩේට කියන්නේ කොහොමද අපි කරන්නේ කොහොමද කියලා වැඩේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරගන්න ඕන හන්ද අපි මේ ලයිබ්‍රරි එක යූස් කරනවා. ඒතකොට ඒ ලයිබ්‍රරි එකේ විදියට ගත්තොත් RS පින් එක ඩිජිටල් පින් 10ට තමයි කනෙක්ට් වෙන්න ඕනේ. එතකොට ඩිජිටල් පින් 10 තියෙන්නේ Arduino බෝඩ් එකේ RS පින් එක තියෙන්නේ මේකේ. RS පින් එක තියෙන්නේ අපි මේ ඩිස්ප්ලේ එකේ මෙතන උඩට පේනවා. එතකොට ඒක බලන්න පුළුවන් නේ සාමාන්‍යයෙන්. එතකොට අනිවාර්යෙන් කියවන්නම වෙනවද ඔය දේවල් හඳුනගන්න මොලි ඒ කියන්නේ ආධුනිකයෙක්ට කියවන්නේ කියන්නේ ග්‍රවුන්ඩ් පින් එක VCC වගේ පින් ටික සාමාන්‍ය බේසික් නොලෙජ් එක. ග්‍රවුන්ඩ් කී GND එකෙන් ග්‍රවුන්ඩ් එක VCC කියන අනිවාර්යෙන් ධනාග්‍රියට සම්බන්ධ වෙන එකක්. RS කියන්නේ ඩිජිටල් පින් එකට යන එකක්. ඒ වගේ සරල අවබෝධයක් තියෙන්න ඕනේ මේ වැඩේට. හරි. එතකොට අපි යමු සම්බන්ධ කරමුනේ. තව මොනක් තියෙන අපිට දැනගන්න මෙතන. ඊට පස්සේ අපිට RS පින් එක මං කිව්වා වගේ ඩිජිටල් පින් 10ට කනෙක්ට් වෙනවා. ඊට පස්සේන RNW කියන පින් එක අපේ ඩිජිටල් පින් 11ට සම්බන්ධ වෙනවා. ඊට පල්ලට ප්‍රතිපදියම් වෙන අපිට LCD එකේ E කියලා පින් එකක්. මේ E කියන පින් එක සම්බන්ධ වෙනවා Arduino board එකේ digital pin 13ට. ඊට පස්සේ අපිට හම් වෙනවා DBO කියලා පින් එකක් අපි යූස් කරන්නේ. ඊට පස්සේ මේ DBO, DB1, DB2, DB3, DB4 කියන පින් ටික අපි යූස් කරන්නේ. DB5 එකත් යූස් කරන්නේ. ඊට පස්සේ DB ඒ කියන්නේ මේතර දින DB0 ඉඳන් DB8 වෙනකන් තියෙන පින් ටික අපි යූස් කරන්නේම නැහැ. NC පින් නැති යූස් කරන්නේ. අපි ඊළඟට යූස් කරන්නේ RST පින්. RST කියන්නේ රිසෙට් පින් එක. ඉතින් මේ රිසෙට් පින් එක අපි යූස් කර ප්ලග් කරන Arduino ඩිජිටල් බෝඩ් එක Arduino බෝඩ් එකේ ඩිජිටල් පින් 8ට. මෙතන දින 8 ඩිජිටල් පින් 8. ඒකට රිසෙට් ඒකට කනෙක්ට් කරනවා. ඊට පස්සේ අපිට පල්ලෙට යද්දී හම් වෙනවා Vout කියලා. මේ Vout කියන එක අපි යූස් කරන්නෙත් නැහැ. ඊට පස්සේ BLA කියන එක ධනග්‍රය. BLA කියන එක ධනග්‍රයක් නිසා අපි ඒක ප්ලග් කරනවා Arduino බෝඩ් එකේ 3.3 වෝල්ට්ස් කියන පින් එකට. ඕකේ. ඊට පස්සේ අන්තිමට අපිට හම් වෙනවා BLK කියලා පින් එකක්. ඒක ග්‍රවුන්ඩ් එකක්. BLK කියන්නේ මේ බෝඩ් එකේ ග්‍රවුන්ඩ් එක. අපි ඒක ප්ලග් කරනවා Arduino බෝඩ් එකේ ග්‍රවුන්ඩ් පින් එකට. ඒතර ඔය ටික තමයි සාමාන්‍ය අපිට එතකොට උතෙන්දි ජම්ප් වයිස් අවශ්‍ය වෙන්නේ. ජම්ප් වයිස් කියන්නේ අද අපි යූස් කරන්නේ මේල් ටු මේල් ජම්ප් වයිස්. නැත්තම් අපිට මේල් ටු ෆීමේල් ජම්පර්ස් වයිස් තියෙනවා නම් මම කලින් කිව්වා වගේ අපිට බ්‍රෙඩ් බෝඩ් යූස් කරන්න ඕනේ නැහැ. ඉතින් අද අපි මේ වීඩියෝ එකට පාවිච්චි කරන්නේ මේල් ටු මේල් ජම්ප් වයිස් නිසා අපිට බ්‍රෙඩ් බෝඩ් එක ඕනේ වෙනවා. අපි ඒක බ්‍රෙඩ් බෝඩ් එක පාවිච්චි කරන හින්දා මොකද කරන්නේ අපි? එතකොට ඔය ජම්ප් වයිස් ටික බ්‍රෙඩ් බෝඩ් එකට තමයි සම්බන්ධ වෙන්නේ. එතකොට ඔයා දැන් කිව්ව ක්ලැරිෆයි කරපු දේවල් ටික තමයි ඒ සම්බන්ධ කළ යුතු දේවල් සම්බන්ධ නොකළ යුතු දේවල්. ඔව්. හරි නේද? ආ ඔකේ. ඒක එහෙම වෙන්නේ අපි අර ලයිබ්‍රරි ෆයිල් එක යූස් කරන නිසා. යූස් කරන හින්දා. ලයිබ්‍රරි ෆයිල් එක අපි යූස් කරන නිසා අපිට එහෙම කරන්න වෙන්නේ. ඔව්.
නැත්තම් අපිට වෙනම කෝඩ් එක දීර්ඝ වශයෙන් අපිට ටයිප් කරන්න වෙනවා. ඉතින් ඒ කරදර නිසා තමයි අපි ලයිබ්‍රරි එකක් යූස් කරන්නේ. ඒ කියන්නේ බිග්ිනර් කෙනෙක් විදියට එයා කෝඩ් එක මුලින්ම ටයිප් කළම පොඩි පොඩි දේවල් කරනක ඕකේ. හැබැයි සාමාන්‍යයෙන් අපේ මේ වැඩේදී හරිද ආධුනිකයෙක් මේ වැඩේ කරනවා නම් එයාට පුළුවන් ඉන්න ඕන ඒ කියන්නේ මොකක් හරි කරන්න ඕන දේ හරි පැහැදිලි මේ එකක් ඉන්න තමයි පොඩ්ඩක් ඒ දේවල් ටික කෙනෙක් කිව්වේ නේ. ඔව්. හරි ඕකේ. අපි ඊළඟ පොයින්ට් එක මොකද්ද එතකොට? අපි දැන් අපේ මේ LCD ඩිස්ප්ලේ එක අපේ බ්‍රෙඩ් බෝඩ් එක හරහා අඩිනුකට සෙට් කරන්න යන්නේ. ඉතින් මම කලින් කිව්වා වගේ අපේ මේ ඩිස්ප්ලේ එකේ තියෙන උඩ අතර මේ අපිට අවශ්‍ය පින් ටික නම් කරලා ඒත් මේකදී අනිත් පැත්තේ. ඉතින් මම මේක කෙලිම අඩිනෝ සෝරි මේක කෙලිම අපේ බ්‍රෙඩ් බෝඩ් එකේ සෙට් කරන්න නැතුව මේක මේ විදිහට පැත්තෙන් තියාගන්න. මොකද අපිට මේ නම් ටික පේන්න තියාගන්න. ඊට පස්සේ අපි ඒ නම් බලාගෙන අපි බ්‍රෙඩ් බෝඩ් එකට මේ පින්ස් ටික සෙට් කරගන්නවා. ඉතින් අපි ඉස්සෙල්ලාම BLK කියන පින් එක දෙන BLK කියන්නේ ග්‍රවුන්ඩ් එක. ඉතින් ඒක මම ඉදින් මම ග්‍රවුන්ඩ් පින් එකට සෙට් කරගන්නවා. ඉතින් මම මේ හරින් වගේ සෙට් කරන ග්‍රවුන්ඩ් පින් එකේ තියෙන කොනේ පිටින් පින් එක රතු වයරයක් ගත්තේ තමයි වෙන්න. මොකද රතු කියන්නේ තමයි දනාගර ගන්න යූස් කරන වයර එකක් නිසා මම ඒක සම්මතින් පිට යන හන්ද මම මාරු කළේ. ඒක සම්මතයක් තියෙනවා නේ? සම්මතයක් තියෙන කළු වයර එක කළු නිල් වගේ කෙනෙක්. අඳුරු පාට සමනේ රින අග්‍රයට තමයි යූස් වෙන්නේ. ඒ නිසා මං කළු වයරේ ගත්තා. ඊටස අපිට තියෙන මෙතන තියෙනවා මේ අපේ බෝඩ් එක BLA කියන වයර. BLA කියන්නේ දනාගල. ඒ කියන්නේ අපේ 3.3 වෝල්ට්ස් කියන අපේ පින් එකට. ඊළඟට තියෙන අපේ RST පින් එක. ඉතින් RST පින් එක වලින් පේනවා BLK සහ BLA පින් එකට පස්සේ V out එකට පස්සේ තමයි අපේ RST පින් එක තියෙන්නේ. ඉතින් RST පින් එක ඒ කියන්නේ අපේ එක පින් එක හතරල තමයි අපිට මේ පින් එක තියෙන්නේ. ඉතින් අපේ අපේ බ්‍රෙඩ් බෝඩ් එකත් අපි එක මේ ලයින් එක හතරල තමයි අපි පින් එක ගන්නෙ. ඊට පස්සේ RST පින් එක ගැන අපි digital pin 8 එකට. ඒ කියන්නේ මේ බෝඩ් එකේ මෙතන digital pin 8 එකට තමයි යන්නේ. ගොඩක් පේනවා. ඒ ડિජිටල් පින් මේ පැත්තේ නැහැ නේද? අර පැත්තේ විතරයි. මේ පැත්තේ තුලින් පැත්තේ තමයි ඒක print කරලා තියෙන්නේ. හ්ම්. ඒ කියන්නේ මේ set එකේ තියෙන ඔක්කොම ડિජිටල් පින්ද? ඔව්. මේ පැත්තේ තියෙන්නේ analog. මෙතන ඔගොල්ලන් කියන්නේ මේ මංගව තියෙන දැන් එකක් තමයි මේ ගාව තියෙන latest Arduino company launch කරපු Arduino board එක. හ්ම්. ඉතින් මේ Arduino board එකේ අපිට හැමදේම තියෙන ડિජිටල් පින් කියලා තියෙන මෙතන type කරලා මෙතන තියෙන power line ටික කියලා වෙනම ටයිප් කරලා මෙතන තියෙන ඇනලොග් පින් කියලා වෙනම ටයිප් කරලා ඒගොල්ලෝ. හ්ම් හ්ම්. ඉතින් අපිට ඩිජිටල් පින් මෙතන 13ක් පේන්න තියෙනවා. 13ට වැඩිය තියෙන. ඉතින් අපි බේසිකලි යූස් කරන්නේ ඩිජිටල් පින් 13. හ්ම් හ්ම්. ඊට පස්සේ එතනින් ගියාම අපිට තව හම්බ වෙනවා. ඉතින් එතනින් පස්සේ අපිට හම්බෙන්නේ PSB කියන වයර් එක. PSB කියන එක ග්‍රවුන්ඩ් එක. PSB එක ඇත්තටම තියෙන්නේ තව පින් දෙකක් විතර අතරලා. ඊටස අපේ ඒ PSB එක කනෙක්ට් වෙන්නේ ග්‍රවුන්ඩ් එකට. ඉතින් මම කලින් කිව්වා වගේ අපිට ග්‍රවුන්ඩ් තව එකක් තියෙනවා මෙතන. මම ඒක ප්ලග් කරගන්න අපේ පින් එක. PSB එකත් ග්‍රවුන්ඩ් එකටද යන්නේ? ආ PSB කියන එකත් අපේ ග්‍රවුන්ඩ් එකට තමයි සෙට් වෙන්නේ. ඊටස අපිට ඔහොම උඩට යද්දී මම අනිත් පැත්තෙන් පටන් ගන්න මොකද අපිට මේ පින් කරන්න ලේසි නිසා අපිට ඊට සෙට් නා ග්‍රවුන්ඩ් එක. ග්‍රවුන්ඩ් එක සෙට් වෙන්නේ අපිට පින් කී එකට පස්සේද? අපේ අනිත් ග්‍රවුන්ඩ් එක අපි කෙලින්ම ප්ලග් කරගත්තා එහා කොනේ. මොකද මැද්ද පින් ටික අපි යූස් වෙන්නේ නැති හන්ද අපි එහා පැත්තෙන් ආයි පටන් ගත්තා. ඒකවල පේන මෙතන 10 ඩිජිටල් පින් ගොඩේ 13 වෙනි පින් එකට පස්සේ ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ඒ ග්‍රවුන්ඩ් එකට මගේ 3 වෙනි ග්‍රවුන්ඩ් පින් එකත් මම මේ විදිහට ප්ලග් කරගන්නවා. ඊට පස්සේ තියෙන්නේ VCC පින් එකක්. VCC පින් එක මම ප්ලග් කරගන්න Arduino board එකේ 5 volts කියන ප්ලග් එකට.
ඊට පස්සේ අපිට තියෙනවා RS කියලා පින් එක. ඒතර කොහොම jump wires කියද නැවද්ද? Jump wires නැමේ use වෙන්නේ. මේ වැඩේට. ඔව්. ඒ කියන්නේ වැඩේ කියන්නේ මේ display එකේ pin 20ක් තියෙන මොකද Arduino විතරනේ මේක. මම කලින් කිව්ව Arduino විතරයි කියලා Arduino ගන්න අපිට වෙන microcontroller use කරලා මේ display එක අපිට output ගන්න පුළුවන්. ඒතකොට ADC A microcontroller වලටත් හරියන්න තමයි මේ display එක හදලා තින්නේ. Arduino එක use කරද්දී අපිට මේ pin 20 pin 9යි අපිට use කරන්න තියෙන්නේ. डिजिटल पिन 10ට RS पिन के पार्ट මොකද්ද RS पिन එක කහපාට ඒ ඔයගලන්ට පාට වලින් හඳුනා ගන්න පුළුවන් මෙතන ගහලා දෙන හරියට මේක මොකද්ද කියලා ඉතින් අපිට RW කියලා පින් එකක් හම්බ වෙනවා ලාස්ට් රයිට් අන්තිම එකනේ නෑ තවයක් තියෙනවා කැමරා බලන් ඉඳලා මහන්සි මම ඊටse අන්තිමට අපිට හම්බ වෙනා E කියලා පින් එක ඒකෙන් ඉවරයි ඉවරයි යේ ඉවරයි කා ඉතින් පටන් ගත්ත ඇත්තම ලේසි කියලා හිතාගෙන හැබැයි ඔය හිතනකොට අමාරු වෙ නේද හරි හැබැයි මෙමය ඒක හරියට ඉගෙන ගත්තට පස්සේ දැන් මේ තියෙන එක දෙයක් හරිද ඒතර මේක පොඩ පොඩ හරි වැරදින්න හරි කමක් නැහැ කරලා බලනවා කියලා කියන්නේ තමන්ට ලොකු දේවල් එකක් ඉගෙන ගන්න පුළුවන් කියලා මොකද අපි අමාරු දෙයක් කරන්න ගියොත් තමයි අපිට බේසික් දේවල් ඉගෙන ගන්න හම්බෙන්නේ ඒක මගේ කතන්දරේ ඒ කියන්නේ දේවල් කොපි කරලා කරන්න පුළුවන් කියලා කියන්නේ කොපි කරන් ඉගෙන ගත්තා කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම අපිට අපි හිතන්නේ නැති ලෙවල් එකට හිතන්නේ නැති පාත් එකට අපිව යවෙනවා හරි ඕකේ මයි දැන් අපේ වැඩ ටික දැන් ඉවරයි නේ. ඔව්. يعني hardware කේස් එක ඩන් and dusted. Dusted. දැන් අපිට තියෙන්නේ Arduino board එක මේ විදිහට තමයි අපි මම මේ විදිහට හරව ගන්න මොකද අපේ display එක මේ අතට තමයි අපි අකුරු හිටින් අපි කියන්නේ. දකුණු අතට ලියනවා නම් මේ විදිහට තමයි display වෙන්නේ. තිබ්බ. අලවෙයිද? අපි නේ. ආදන් shape නේ. හරි හරි. අපි ළඟ තියෙන back covers පවත් අපිට පාවිච්චි කරන්න වෙනවා නේ. back covers අන්න ඒකයි. Apple එක sponsor කරන්නේ. අන්න ඒකයි. يعني අර බැක් කල් තියෙන හොඳ grip එක නිසා අපිට මේක හොඳට හිටලා තියෙනවා. හිටලා තියෙන නැත්නම් ගෙලින්ම ලිස්සල වැටෙනවා. අන්න ඒකයි. ඉතින් අපි දැන් Arduino එක අපි ඇත්තටම programming software එකක් හරහා තමයි code කරන්න ඉන්නේ. මේ chip එක Atmega 328 කියන chip එක තමයි microcontroller එකක් තියෙන්නේ. ඉතින් තව මම අතිරේක දෙයක් කියන්නම් මේ Arduino board එකේ විශේෂත්වය තමයි අපි මේ Arduino board එකේ chip එක ගලවලා අපිට වෙනමම අපේ circuits වල use කරන්න පුළුවන්. මේ microcontroller ඉතින් ඔයා Arduino board එකක් ගත්තොත් ඔයා කරන ප්‍රොජෙක්ට් එක අනුව මේ Atmega chip එක මාරු කර කර වැඩ ප්‍රෝග්‍රෑම් කරලා යූස් කරන්න කිරීම හැකියාවක් තියෙනවා. තියෙනවා කියන එක. ඊට පස්සේ දැන් අපි මෙතන යූස් කරන එකක් අමුතු USB අමුතු මම USB එක නම දන්නේ නැතරම මේ අපි සාමාන්‍ය යූස් කරන USB අමුතු USB එකක් කියලා අපි දාගමු වැඩේ ලේසි. දාගමු. හරි. මවුරු දාන මේ Arduino board එකේ පෙන්නන්නේ මේ connect එක. මේ තියෙන්නේ සුදු පාට. සුදු පාට ලස්සනට හදලා තියෙනවා. ඔව් මේවලත් තියෙනවා මගේ MIDI keyboard එකත් ඕකම තියෙනවා. MIDI keyboard වල තියෙනවා printers වල තියෙනවා. අන්න ඒකේ මම නම දන්නේ නැහැ ඉතින් මේ යූස් කරන අවුරුදු ගාන ඉඳා. අන්න ඒකයි. ඊට පස්සේ තව දෙයක් තියෙනවා මෙතන power connect එකක් තියෙනවා. ඉතින් අපි Arduino එක දිගටම කෝඩ් කරපු Arduino එක යූස් කරන අපිට පවර් එක විතරයි ඕනේ. එතකොට පවර් එක විතරක් ගන්න අපිට මෙතන ජැක් එකක් තියෙනවා 12 වෝල්ට් තමයි මේකට මැක්සිමම් දෙන්න පුළුවන්. ඉතින් ඒක අද අපි මෙතන යූස් කරන අපි කෙලින්ම මේකෙන් කොහොමත් පවර් එක එනවා. පවර් එක يعني සරලව ගත්තොත් එහෙම දැන් අපි ඔය මේක පාවිච්චි කරන්නේ හරිද? අපිට පවර් එකක් ඕනේ මේ බෝඩ් එකට. ඒ වගේම තමයි අපේ කෝඩ් එක අප්ලෝඩ් කරන්නත් ඕනේ. අපි ප්‍රෝග්‍රෑම් එක ලියලා ලියන්නේ මේ අපේ කම්පියුටර් එකෙන්. ඒකෙන් බරලිය ප්‍රෝග්‍රෑම් එක මෙතෙන්ට අප්ලෝඩ් වෙන්න බෑ. ඒක හින්දා තමයි අපි මේ කතන්දරේ යූස් කරන්නේ. හැබැයි අපි කෝඩ් එක අප්ලෝඩ් කරාට පස්සේ මේ chip එකේ ඒක මතක තියන් ඉන්න. මතක තියන් ඉන්න. හරි. මතක තියාගෙන හිටියට යාට කරන්ට් එක ඕනේ. ඒක රන් කරවන්න. එතකොට රන් කරවන්න කරන්ට් එක ඕනේ. එතකොට ඔයා දන්නවා බැටරි වලින් හරි කොහොමද කමන්නේ 12 වෝල්ට් පවර් එකක් මෙතෙන්ට දෙන්න තියෙන්නේ. ඉතින් හරි මෙටින් හරි. එතකොට අපිට පුළුවන් දැන් හිතන්නකො කාර් එකක් හදුවොත් එහෙම සෙන්ස එකක් දාලා අපිට පුළුවන් Arduino board එකත් ඒක උඩින් තියලා බ්‍රෙඩ් බෝඩ් ඕනම් බ්‍රෙඩ් බෝඩ් තියන්න නැත්නම් එහෙම මේ බ්‍රෙඩ් බෝඩ් යන සමන් තියන්නේ නැහැ. ඒ වගේ එකක අපි අර කලින් කතා කරා වගේ පාවිච්චි කරන්න යනවා නේ. හරි. පොඩ ඇඩ්වාන්ස් ස්ටැටික් විදිහට යූස් කරද්දි කියන්නේ Arduino සමහරව ස්ටැටික් විදිහට යූස් කරද්දි මේ පවර් කෙනෙක් යූස් කරන්න වෙනවා. ඔව්. හැබැයි මෙහෙමයි දැන් ප්‍රැක්ටිස් එන්වයරන්මන්ට් එක තුල බ්‍රෙඩ් බෝඩ් එකක් හරි කමන්න කාර් එකකට තිබ්බ කියලා අවුලක් නැහැ. අවුලක් නැහැ. හරි මොකද වැඩේ කොහම රිටින් එන මෙටින් එක වෙන්න ඉගෙන ගන්න ඕනේ. හරි. එතකොට මෙතනදී අපිට පුළුවන් ඒ කාර් එකකට තියලා අපේ කම්පියුටර් එකක් අපිට පස්සෙන් ගෙනියන්න ඕනේ නැහැ. සම්පූර්ණයෙන් මොකද කරන්නේ? පවර් පැක් එක බැටරි එකක් යූස් කරලා බැටරි එකක් පාවිච්චි කරලා මේ වෝල්ටේජ් එක දෙන්න තියෙන. හරි. ගුඩ්. දැන් අපි සම්බන්ධ කරමු මේක සම්බන්ධ කරද්දී මතක තියාගන්න කම්පියුටරෙන් ගලවලා ඉන්න මොකද නැත්තම් හොඳට
සද්දගන්නනවා ඒ කියන්නේ ගෙවල් වල වයරින් බලපන මොකද ලංකාවේ මොකක් සමහර ගොඩක් ගෙවල් වල වයරින් කේස් තියෙනවා මේ වගේ පර්සන් කම්ප්ලීට් කරලා මගේ ගෙදරත් මගේ ටෙන්සර් මගේ ගෙදර තමයි වීඩිය කරන්නේ ඒකට කිව්වා මේ මේක ප්ලග් කරන්න කියලා මට කරන්ට් එක වැදුනා කලින් ඔව් කරන්ට් එක දෙපාරක් ගලින් වැදුනා ඉතින් මං හිතාගත්තා ටිකක් අර වීඩියෝ එක ඇඩ්වාන්ස් ඉදිරිය කරද්දී ප්ලග් එකකින් ඩිසේබල් කරලා يعني මේක ඉස්සෙල්ලම ප්ලග් කරලා ඊට පස්සේ මේකේ අනිත් කොන කම්පියුටර් කනෙක්ට් කරන්න. එතකොට කොහොමත් සේෆ්ටි අතින් සේෆ්ටි වෝනින් එකක් විදිහට මේ වීඩියෝ එක මම විශේෂයෙන් දෙනවා. නැත්තම් එහෙම අන්තිමට කරන්ට් එක දාලා නාගන්න වෙනවනේ. මේ තියන අර ගහපු USB එකේ අනිත් කොන. ඒකෙන් එදෙන මගේ ඒ කෙලිම USB එකක් අපේ USB එකට ගහන්න තියෙනවා. මදර්බෝඩ් පෙන් එකට ගහන්න පුළුවන් කිලිම අපිට. හරි. එතකොට රන් ඇන් ඩස්ටඩ්. දැන් කො ලයිට් එහෙම පත් වෙනවා. දැන් අපේ කට්ටිය ආයෙත් ලයිට් පත් වෙනවනේ. නයිස් අපේ. අපේ මෙතන අපේ ගොඩක් කාඩ ඔන් වුණාට පස්සේ ලයිට් පත් වෙනවා කියලා බලන්න. ඉතින් ආඩිනෝ බෝඩේ ලයිට් තියෙනවනේ. ආඩිනෝ ලයිට් තියෙනවා. ඒ ලයිට් දෙකක් තියෙන්නේ. ලයිට් දෙකක් තියෙන්නේ මේ කොළ පාටේ කොමත් ඔන් එක. මෙහා පැත්තේ තියෙන්නේ අපේ ඒකත් ඔන් ලයිට් එකක්. හැබැයි ඒක අර අපේ මොකක් හරි දෙයක් රන් නැද්දී ඒ ලයිට් එකෙන් අපිට පෙන්වන එක කන්ටිනියු යනවා කියන්නේ. යනවා කියන්නේ කන්ඩෙන්සර් වෙනවා. ඔව් මේකේ පෙන්වනවා. ඉතින් යට තියෙන RX TS කියලා පින් එකක් ඒකෙන් අපිට කෝඩ් එක අප්ලෝඩ් වුණාද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. ඒ RX TS පින් දෙක අපිට වෙන මොඩියුල් යූස් කරද්දීත් අපිට ප්‍රයෝජනවත් වෙනවා. හරි. ඕකේ. දැන් අපි මොකද කරන්න ඕනේ? දැන් අපිට තියෙන අඩන සොෆ්ට්වෙයාර් එක දාගන්න. ඉතින් ඉතින් අපි සාමාන්‍ය Google එකට ගිහිල්ලා ද කරන්නේ නැත්නම් ගේම සොෆ්ට්වෙයාර් එක අපි දාගන්න ඕනේ. මොකද අඩන සොෆ්ට්වෙයාර් එකේ නම මොකද්ද? අඩන සොෆ්ට්වෙයාර් එක අපිට පුළුවන් විදිහට Google Chrome එකට ගිහිල්ලා Arduino නෝ කියලා ගෙවුවම සෝරි Arduino කියලා ගෙවුවම දැන් software එක මේක ඇත්තට home එකෙන් open වෙනවනේ මේ දැන් වෙන tab එකෙන් open වුනේ ආ Google එකේ Arduino කියලා ගහන්න එතකොට ඔය වගේ site එකට යාවි ඒකේ තියෙනවා software කියලා එකක් හරිද ඒ software එකේ අපි මේ Arduino මේ download එකේ Arduino IDE මේක version එකත් එක්ක මෙතන පැති දෙන Windows කියලා වෙනම මේ pack කරලා ඔව් ඒක Windows 10 නේ අපේ තියෙන්නේ Windows 10 එක අපිට මේ විදිහට click කරාම just download දෙන්න මොකද මේගොල්ලෝ සමහරවිට donation වගේ ඉල්ලනවා. ඔව්. ඒක just download දුන්නාම අපි මෙතන පැත්තෙන් මේකේ හිමීට install කරනවා. අර සල්ලි තියෙනවා නම් වැඩියෙන් කිසි ප්‍රශ්නයක් නැහැ donation නැද්ද දෙලා ඉන්න පුළුවන්. හරිද? මේ but එහෙම මම හිතන්නේ ගොඩක් කට්ටිය දෙයි කියලා ඉන්න just download click කරනවා. ඔව්. සරලයි. මම මේක මෙතන මේක මෙතන download වෙන එක ඉතින් පෙන්නන්නේ මොකද කොහමද install වෙලා තියෙන නිසා මම install කරන්න යන්නේ. ඊට සැපියන් අපේ Arduino software එකට. හරි. දැන් software එකේ ලස්සනයි ලස්සන environment එකක් තියෙනවා. දැන් අලුත් අප්ඩේට් පස්සේ ලස්සන ඉන්ටර්ෆේස් එකක් තියෙනවා. අපේ නිව් ස්කෙච් එක ගම කෝඩත් නිය ෆ්‍රෙෂ් පිට වඩන් ගන්න ඕන හන්ද. මොකද කරන්නද? ඉතින් දැන් අපේ මං කලින් අපි කලින් දැන් Arduino එකත් එක්ක අපි ඩිස්ප්ලේ එක කනෙක්ට් කරා අපි බ්‍රෙඩ්බෝඩ් එකට කනෙක්ට් කරලා පින්ස් ටික ගාලා අපි දැන් Arduino එකත් කම්පියුටර් එකට කනෙක්ට් කරලා තින්නේ. දැන් අපි Arduino software එකට තමයි වෙලා තින්නේ. හරි. දැන් මොකද කරන්නේ? දැන් ඔතන අපි කෝඩ් එකක් ලියන්නද යන්නේ? කෝඩ් එක ලියන්න ඕනේ. අපි සාම්පල් කෝඩ් එකක් දෙමුද? කොහමද? සාම්පල් කෝඩ් එක කියන්නේ දැන් මම කලින් කිව්වා අපි මේකට යූස් කරන ලයිබ්‍රරි ෆයිල් එකක් කියලා. ඉතින් ඒ ලයිබ්‍රරි ෆයිල් එක යූස් කරන නිසා අපිට වෙනවා මේක වෙනමම Arduino එක ඇතුලේ තියෙන ලයිබ්‍රරිස්. හරියට නිකන් ලයිබ්‍රරි එකක් කියන්නේ නිකන් පොත් තියනවා. අපිට ඕක කියන්නේ පුස්තකාලයේ ඇතර පුස්තකාලලින් අපිට ඕන පොතක් තෝරලා ඒ ඕන තේ ගන්නවා කියන දත්ත කරන්නේ. කියන්නේ අපි නොලෙජ් එක ගන්න මොකක් කර පොතකින්. එතකොට අපි පොත පාවිච්චි කරලා තමයි ගන්න. හැබැයි කොහෙද ලයිබ්‍රරි එකට ගිහිල්ලා. ඔය ලයිබ්‍රරි එකට ගිහින්. ඒ වගේ Arduino වලත් අපිට පුළුවන් නේද? සම්පූර්ණයෙන්ම මේ ලයිබ්‍රරිස් කියන්නේ Arduino libraries කියලා වෙනම තියෙනවා. ඒ ලයිබ්‍රරි අපිට අදාළ ලයිබ්‍රරි කියන්නේ මේ ඩිස්ප්ලේ එකට අදාළ ලයිබ්‍රරි එක අපිට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් අපේ Arduino software එකට. මේ ලයින් 1000ක් ලියන්න ඕන නම් ඒක ලයින් 20ෙන් 25ෙන් කරගන්න. මම අපි එච්චරම අනුපාත කරගෙන හොඳ නැහැ. බට් සාමාන්‍යයෙන් වැඩක් මං කරගන්න අපි ලයිබ්‍රරි එකක් පාවිච්චි කරන්න පුළුවන්. රයිට්. හරි. එතකොට දැන් අපි ලයිබ්‍රරි එකක් මේකට පාවිච්චි කරනවාද ඔය ඩිස්ප්ලේ එකට? ලයිබ්‍රරි එක යූස් කරනවා. මොකද අපි ලයිබ්‍රරි එක යූස් කරන්නේ? UAG2 කියන ලයිබ්‍රරි ෆයිල් එක. ඒක GitHub එකේ ඩෙවලොප් කරගෙන තනි මනුස්සයෙක් මට මතකනේ ඔලිව කියලා කෙනෙක් තමයි ඩෙවලොප් කරලා ඉන්ස්ටෝ මේ පබ්ලිෂ් කරලා තියෙන Arduino මේ කම්පැනිට. ඔව් ඒකත් එක්කම පසන්ද GitHub ගැන කිව්වම සමහර කට්ටිය දන්නේ නැහැ මම GitHub ගැන වීඩියෝ එකක් එහෙම් පිටින්ම කරලා තියෙනවා මේ YouTube එකේ. ඒකත් බලන්න පුළුවන්. GitHub එකේ තියෙන දින් සර්ගේ channel එක සර්ගේ channel එකේ තමයි publish කරන්නේ. මම present කරා තේ දින් සර්ගේ වීඩියෝ එකේ පල්ලෑ ඇති පින් පල්ලෑ comment එකේ comment කරලා තියෙන GitHub ගැන lesson එක. ඉතින් ඒකත් බම්ත කරන්න බලන්න. ඉතින් දැන් අපි යන් අපේ coding වැඩේට. යම් ඉස්සෙල්ලාම අපි මේ දේවල් මම අපි Arduino එක මම කලින් කිව්වා ඉන්ස්ටෝල් කරගන්න විදිහ කිව්වා. ඉතින් එක්ස්ට්‍රැක්ට් කරේ නැහැ මොකද එක්ස්ට්‍රැක්ට් කරලා දීන හන්ද මගේ software එක.
කොහොමද ලයිබ්‍රරි එකක් අපි දාගන්නවද මුලින් ඉස්සෙල්ලා කියන්න ඕනේ සර් අපි දැන් Arduino එක ගෙවුව ගමන් අපි කෝඩ් කරන්න හොඳ නැහැ මොකද Arduino එක ඇතුලේ වෙන කට්ටිය යූස් කරලා නම් තියෙන්නේ අපිට ඒ Arduino කෝඩේ මේ චිප් එකේ ඉන්ස්ටෝල් වෙලා තියෙනවා ඕකේ ඉතින් ඊට කලින් අපි මේ චිප් එක රිසෙට් කරගන්න ඕනේ ඉතින් රිසෙට් කරගන්න වැඩියට අපි මේ විදියට අපි ඕනම කෙනෙක් Arduino එකක් ඕපන් කරද්දි මේ විදියට මේ void setup එකේ void loop එකේ තමයි ඩිස්ප්ලේ වෙන්නේ අපි අලුතෙන් fresh ෆයිල් එක ඕපන් කරාම නැත්තම් ෆයිල් ගිහිල්ලා නම් ස්කෙච් එකක් ගන්න පුළුවන් ස්කෙච් එකක් ගන්න කියලා දැන් අපි කලින් අපි ඕපන් කරේ කලින් කරපු කෝඩ් එකක් තියෙනවා අපි මෙදිනේ ඕපන් ගිහිල්ලා කෝඩ් එක ඕපන් කරගන්න පුළුවන් මෙදිරි ගිහිල්ලා නිව් ස්කෙච් එක කන්ට්‍රෝල් එක නිව් ස්කෙච් එක නේද කන්ට්‍රෝලින් ගහලා අපිට අලුත් ටැබ් එක ඕපන් කරගන්න පුළුවන් ඉතින් මේ ටැබ් එකේ අපිට කොහොමද තියෙන void setup එක void loop එක ඉතින් අපි මේ මුකුත් නැතුව නිකන් අසාට වගේ අප්ලෝඩ් කරොත් बोर्ड මම ට්‍රාන්ස්ෆර් වෙන්නේ. ඒ කියන්නේ අපිට වෙරිෆයි කියන එක ක්ලික් කරන්න පුළුවන් බෝඩ් එකට අප්ලෝඩ් කරන්න ඕනේ නැත්නම් විතරක්. හැබැයි අප්ලෝඩ් ක්ලික් කරලා පස්සේ කොහමත් ඔල්රි එක වෙරිෆයි වෙලා වෙරිෆිකේෂන් එකක් වෙලා තමයි අප්ලෝඩ් වෙන්නේ බෝඩ් එකට. අප්ලෝඩ් වෙනවා කියලා කියන්නේ බෝඩ් එකට කෝඩ් එක යවනවා. හරිය නිකන් pen drive එකට අපි දෙයක් යවනවා කියලා හිතන්න ඒ වගේ කතාවක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ වෙරිෆයි එක හදලා තියෙන්නේ සමාන තැන් තියෙනවා කෝඩ් එක එක්කෙනෙක් යූස් කරන ආඩින බෝඩ්නේ තව දැනක තියෙන්නේ. එතකොට කෝඩ් එක එක්කෙනෙක් ලියලා යා වෙරිෆයි කරලා කෙලින්ම මේ කෝඩ් එක තියෙන අදාළ එක්කෙනා ගාවකින් කෝඩ් එක පේස්ට් කරන්න තමයි අපිට වෙරිෆයි එකක් තියෙන්නේ. ඔය කලින් කිව්වා වගේ එක එක ඉමුලේටර්ස් එහෙම තියෙනව නේද මේ ආඩින බෝඩ් එක නැතුව ටෙස්ට් කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ට පුළුවන් කෝඩ් එකේක ලියලා ඒගොල්ලෝ ගාව තියාගන්න. පස්සේ බෝඩ් එකක් අරගෙන දාන්න පුළුවන්. එතකොට මෙච්චර මේ ඇත්තම බෝඩ් අරගෙන දඟලන්න ඕනෙත් නැහැ. ඒවා යූස් කරන්න පුළුවන්. එකම දේ අර අපිට එක්ස්පීරියන්ස් එක හෑන්ඩ්ස් ඔන් එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනකින් ගොඩක් කලවට හොඳයි මොකද්ද මේකෙන් වෙන්නේ කියලා දැනගන්න. හරි. එන අපි කෝඩ් එකක් ලියමුනේ මොකද කෝඩ් එක ලියන කලින් රිසෙට් කරන්න රිසෙට් කරන්න ඕනේ ඉතින් මම මේක කන්ට්‍රෝල් රිසෙට් ගහලා මේක අන්ඩු කරගන්නවා තිබ්බ විදියටම අන්ඩු කරගන්නා ඊට පස්සේ මම මේ ටැබ් එකම ක්ලෝස් කරන්නා අපි රිසෙට් කරන්නේ මේ තිය වොයිඩ් සෙටප් වොයිඩ් ලූප් එක එහෙම්මම අපි මේක අප්ලෝඩ් කරන ආඩින බෝඩ් එකට ඔව් අප්ලෝඩ් කරද්දී වෙන කම්ප්ලයින්ට් ස්කෙච් එක මේක ගොඩක් වෙන කම්ප්ලයින්ට් ස්කෙච් එක කලින් වෙනවා ඊට පස්සේ ඩන්ලෝඩ් ඊට පස්සේ අප්ලෝඩ් එක ඩන් වෙනවා ඒ වගේ අපිට පුළුවන් මේක අප්ලෝඩ් ඒ ඩන් වුණා කියලා දැනගන්න මෙන්න එතන RX TX pin දෙක බ්ලින්ක් වෙනවා. ඒක පොඩ්ඩක් zoom කරොත් අපිට පේනවා බ්ලින්ක් වෙනවා RX TX pin ටික. එතකොට ඒකෙන් දැනගන්න පුළුවන් අපිට කෝඩ් එක අප්ලෝඩ් වුණා කියලා නේ. දැන් අපේ බෝඩ් එක රිසෙට්. ඒ කියන්නේ කවුරු හරි කෝඩ් එකක් ගලින් ගහලා තිබ්බනම් ඒක දැන් රිසෙට් වෙලා තියෙනවා. රිසෙට් වෙලා පුළුවන් නම් සමහර රිසෙට් වෙන්නේ නැහැ. පුළුවන් නම් මේ කේබල් එක අයි අන්ප්ලග් කරලා ප්ලග් කරන්න. එතකොට සම්පූර්ණයෙන්ම ඉතින් චුට්ටක් හදින ඒ ඔක්කොම රිසෙට් වෙනවා. ඔක්කොම රිසෙට් වෙනවා. දැන් අපි කරන්නේ පේනවා මේ අපේ ඩිස්ප්ලේ එක බෑක් ලයිට් එක ඔන් වෙලා තියෙනවා. දැන් අපි කරන්න යන්නේ මේකටද ලයිබ්‍රරි ෆයිල් එක ඉස්සෙල්ලාම ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් ඔයගොල්ලන් පේනවා මෙතන දැන් අපි කරන්න යන්නේ අපේ ඩිස්ප්ලේ එකට අදාළ ලයිබ්‍රරි ෆයිල් එක ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් ඒකට අපි මෙන්න මෙතන තියෙන අපේ ටාස්ක් බාර් එක පොඩි. ඉතින් මේ ටාස්ක් බාර් එකේ මෙතන මේ තුන් වෙනි තියෙන ෆයිල්ස් වගේ නේ අයිකන් එක. ඒක තමයි අපේ ලයිබ්‍රරි මැනේජර් එක. ඉතින් ඒක ක්ලික් කරාම මේ විදියට ලයිබ්‍රරි ෆෝල්ඩර්ස් ටිකක් තියෙනවා. ඉතින් මෙතන අපි ටයිප් කරගන්නවා U8G2 කියලා. එතකොට අපිට එනවා මේ විදියට උඩින්ම වගේ එනවා U8G2 කියලා by Oliver කියලා. ඉතින් මේ Oliver කියන එක තමයි මේක හදලා තින්නේ. ඉතින් ඒක තමයි අපි මෙතන ඉන්ස්ටෝල් කරන්න ඕනේ. ඉතින් මම මේ ඉන්ස්ටෝල් කරලා තියෙන නිසා මට මේක පින්නන්නේ නැහැ. උගලන්ට මෙතන රිමූව් කියන බටන් එක ඉන්ස්ටෝල් කියලා නිල් පාටට පෙන්නවා. ඉතින් ඒක ඉන්ස්ටෝල් කරගත්තා ගන්න තමයි තින්නේ. එතනින් පස්සේ අපි ඉන්ස්ටෝල් වුණා කිය එක කොහොමද එතන ඉන්ස්ටෝල් වෙනවා ඊට පස්සේ අපිට පුළුවන් මේතර ෆයිල්ස් කියන එකෙන් ගිහිල්ලා එක්සැම්පල්ස් කියන එක්සැම්පල්ස් වල මෙහෙම යටට යද්දී අපිට හම් වෙනවා අපේ ඩවුන්ලෝඩ් කරපු UHG2 කියන මෙන්න මේ ෆෝල්ඩර් එක. ඉතින් මේ ෆෝල්ඩර් එකේ තියෙනවා අපේ පල්ලෙට දෙන page games කියලා sorry මේ විදිහට තියෙනවා U8 කියන ෆෝල්ඩරේට ගිහිල්ලා අපි මෙතන උඩ දිනා ෆුල් බෆර් කියලා. ඒ ෆුල් බෆර් එකේ උඩ තියෙන ග්‍රැෆික් ටෙස්ට් කියලා. අපි ඒක ක්ලික් කරාම අපිට හම්බ වෙනවා මේ එක්සැම්පල් කෝඩ් එක මේ ඩිස්ප්ලේ එකට හදපු. මේ ඩිස්ප්ලේ එකට විතරක් නෙවෙයි සමා වෙන්නේ මේ ඩිස්ප්ලේ එකට විතරක් නෙවෙයි. ගොඩක් මේ තියෙන්නේ මේ ගොඩක් ඩිස්ප්ලේස් වලට මේ තියෙන මේ එක එක ඩිස්ප්ලේ එක එක විදිහ ඩිස්ප්ලේස් වලට මේක කම්පැටිබල් වෙන තමයි කෝඩ් එක මේ හදලා තින්නේ.
ඉතින් මෙතන අපි පොඩි චැලෙන්ජ් එකක් වෙන අපේ කෝඩ් අපේට අපේ ඩිස්ප්ලේ එක හොයාගන්න. ඉතින් මං දැන් මේ ඩිස්ප්ලේ එකේ ඇත්ත නම තමා ඒ කියන්නේ මේ ඩිස්ප්ලේ එක 128x64 ඩිස්ප්ලේ එකක් වුණාට මේකේ ඇත්ත නම ST7920 කියන. ඒ කියන්නේ ST7920 කියන තමයි මේ ඩිස්ප්ලේ එකේ නම. ඉතින් අපි මෙතන control f ඒ කියන්නේ find එක control f බටන් එක ගහලා අපි මෙතන එනවා find කියලා බටන් එක. find ඔව්. අපි එතන ගහනවා ST 79.20 කියලා. හ්ම්. යවමු අපිට මේ ST7920ට අදාළ ඩිස්ප්ලේ සෙට් එක මෙනවා. ඒ වගේම මේකේ තියෙන අපි දැන් අපි යූස් කරන්නේ 128 වැඩි කිරීම 64 කියන්නේ 128x64 කින් ඩිස්ප්ලේ එකනේ. ඔව්. ඒකිනුත් අපි යූස් කරන්න පින් ටික පොඩ්ඩක් බලන්න. මොකද අපි මෙතන CS පින් එක අපි මෙතන පාට් ප්ලග් කරපු පින්ස් වල CS පින් එක 10 එකට ගියේ රිසෙට් පින් එක 8ට ගියේ. ඒත් එහෙම කෝඩ් එකක් තියෙන මෙන්න මේ කෝඩ් එක විතරයි මේ සෙට් එකේ. මේ කෝඩ් එක විතරයි තියෙන්නේ. එතකොට ඒක අපිට සල්ලා ගත්තොත් ඔයාලා හොයාගන්න වෙනවා පොඩ්ඩක් කාලෙ එතන control f ගහලා find එකෙන් අපිට හොයාගන්න පුළුවන් model number එක use කරලා. ඉතින් මේ තියෙන්නේ අපිට ඕන කෝඩ් එක. මොකද අපි යූස් කරපු පින් ටික A ටික හරියටම යන පින් කෝඩ් එක කියලා තියෙන්නේ මේක. ඉතින් ඔයගොල්ලෝ පේන මේ කෝඩ් ඔක්කොම બ્લોක් කරලා තියෙන්නේ මේ ස්ලෑෂ් දෙකක් ගහලා. ඉතින් ස්ලෑෂ් දෙක ගියම සාමාන්‍යයෙන් කෝඩ් එකක ආඩිනෝ කෝඩ් එක අපි ස්ලෑෂ් දෙකක් ගහුවොත් ඒ කෝඩ් ඉස්සරේ ඒ කෝඩ් එක ඩිසේබල් වෙනවා. ඩිසේබල්. ඉතින් අපි මේක දැන් කරන්නේ මේ කෝඩ් එක අන්කමෙන්ට් කරන එක. ඉතින් දැන් අපේ කෝඩ් එක වැඩ කරන්න ඕනේ. මොකද දැන් ගොඩක් පේනවනේ කලින් තිබ්බා වගේ නේද මේ කෝඩ් එක විතරක් highlight වෙලා පේනවා දැන් අපිට. ඔකේ. දැන් කරන්න මොකද්ද? දැන් අපි කරන්නේ මේකේ test graphic කියලා තමයි මේ open කරේ. ඉතින් දැන් මේ කෝඩ් එක upload කරාම මේ coding වෙන්නේ මේ display එකේ එක එක animations වගේ දේවල් තමයි මේ display වෙන්නේ. ඉතින් අපි ඒක බලමු. අපි කලින් කරාගේ ඉස්සලා verify කරගමු මේ display එක කොහොමද මේක වෙන්නේ කියලා. compile වෙනවනේ. compile වෙනවා. ඒ සාමාන්‍යයෙන් අපි language translators ගැන කතා කරනවා compilers. ඊළඟට ඉන්ටර්ප්‍රිටර්ස් කතන්දර. මෙතන මෙතන මොකද්ද මේ වෙන්නේ? compile. ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් අපි සාමාන්‍යයෙන් කෝඩ් එක කම්පියුටර් තේරෙන භාෂාවටනේ තේරෙන විදිහට හරවනවා නම් අපි කියනවා මොකද්ද? compile කරනවා කියලා. හරි දැන් අපි මේක compile successful නේ? ඔව් කිසිම එරයක් නැහැ. දැන් අපි මේක upload කරගන්න අපේ board එක. ඊට කලින් කියන්න ඕනේ මෙන්න මෙතන Arduino board එක connect වෙලාද කියලා බලන්න ඕනේ. Arduino board එක connect වෙලා නැත්තම් මේක පෙන්වන්නේ නැහැ. ඉතින් Arduino Uno එකක් යූස් කරන Arduino Uno COM3 කියලා අපිට මේක පෙන්වන අපේ device එකට plug වෙලා කියලා. ඉතින් ඒක දැන් තව දෙයක් තමයි අපි Arduino 4ක් connect කරලා තිනවා. ඒකත් අපිට ඕන එක choose කරන්න දැන් හැකියාවක් තියෙනවා. ඉතින් දැන් මම මේකට use මම දැන්ට connect කරලා තිනේ එක Arduino board එක නිසා අපිට පෙන්වන්නේ ඒක Arduino connect එකක් connection එක විතරයි. ඉතින් ඒක මම දීලා තින්නේ Arduino Uno කියලා. දැන් මම මේක එමම upload කරන අපේ board එකට. දැන් අපේ TX pin ටික blink වුණා. හරි දැන් අපි කෝඩ් එක upload වුණා. දැන් ගොරන් පේනවා එක එක animation සනම්මන එක එක දේවල් ටිකක් අපි display කරනවා නිකන් draw line, ත්‍රිකෝණ කෑලි, ඊට පස්සේ ASCII වගේ එක එක coding system ඊළඟට එක එක animations. ඉතින් මේ ඔක්කොම මේ library file එකේ තියෙන examples. ඉතින් ඔපරන්ට අපිට පෙන්න display එකේ පෙන්වන්න පුළුවන් දේවල් ටික තමයි මේ library test library එකේ තියෙන්නේ. ඉතින් මේක මේ දැන් අපි මෙච්චර ලකර process එක Arduino ගැන නොදන්න කෙනෙක්ට කරලා බලන්න පුළුවන්. ඒ කියන්නේ code එකක් ගහන්නේ අපිට තියෙන library file දාලා connection ටික මේ Arduino board pin ටික හරියට set කරලා මේ code එක library file එකෙන් use කරන්න විතරයි. එකකින් අදහස් වෙන්නේ සාමාන්‍යයෙන් දන්න මෙතන කෙනෙක්ට board එකක් අරගෙන හරිය නැතුව හරිය කමක් නැහැ. මේ හොඳටම pins සම්බන්ධ. හරියද නැත්නම් මේ ඒ කියන්නේ සරලව ගත්තොත් කොහොමද මේ වැඩ කරන්නේ? hardware පැත්ත වැඩ කරන්නේ කොහොමද කියන එක හරියද? Arduino board එකත් එක්ක breadboard එකත් එක්ක සම්බන්ධ කරගෙන කොහොමද display එකට කොහෙන්ද යන්නේ? කොයි එක යන්නේ? ඉතින් අපි ඒව ගැන කතා කරන්නේ නැහැ. ඒක සම්පූර්ණයෙන්ම full ඔලුවට දාගන්න වෙනවා කියන එක. ඒ කියන්නේ මෙතන Arduino කෝඩ් එකක් අපි ලිව්වේ නැහැ. අපි මෙතන කරේ මේ example library එක කොහොමද use කරන්නේ, මේක කොහොමද connect කරන්නේ, කොහොමද මේ output එක ගන්න කියන එක විතරයි දැන් අපි මේකෙන් පෙන්වන්නේ. Yeah. හරි. එතකොට අපි ඊළඟ පාර්ට් එකට යමු. මොකද්ද? ChatGPT පාවිච්චි කරලා ChatGPT අද අපි මේ විශේෂණ එක තමයි අපි අදනත් ChatGPT use කරන අපේ කෝඩ් එකට. ඉතින් ඒ ChatGPT use කරද්දි මතක තියාගන්න ඕනේ මොකද ChatGPT එකට සමහර දේවල් identify කරගන්න බෑ. ඒතර අපි මතක තියාගන්න ඕනේ දැන් තමයි UAG2 කියන ෆයිල් එකක් මෙයාට කියන්න ඕනේ. අපේ ඩිස්ප්ලේ එක 128x64 කියන්න ඕනේ. UAG2 ෆයිල් එකක් තමයි use කරන්න කියන්න ඕනේ.
ඒ වගේ දේවල් අපි මෙයාට කියලා තියෙන්න ඕනේ. එතකොට ඒව දන්නේ නැති එකෙක්ට ඉතින් කරගන්න ChatGPT තිබ්බ කියලා බෑ. ඉතින් ChatGPT තිබ්බ කියලා හැමෝට හැමදාම කරගන්න හම්බෙන්නේ නැහැ. අපි බේසික් දේවල් ටික අනිවාර්යෙන් ඔළුවේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔය ඒ පැත්තෙන් වැඩක් වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි ChatGPT කියලා අදාළ කෝඩ් ටික ලියා ගන්න ගියම ලා ක්ලියර් ගන්න පුළුවන් වෙන්නේ. හරි. අපි එහෙනම් ලියමුද බලන්න. හරි. යා. අපි දැන් මේ අපි එක්සැම්පල් එක අපි අයින් කරගන්නවා. අපි දැන් නිව් ස්කෙච් එකක් ගමු. ෆයිල් ගිහලා නිව් ස්කෙච් එකක් ගත්තා. හරි. අරක අපි හැමෝම අයින් කළා දමුණා සේව් කරගන්න පුළුවන් නැත්නම් අයින් කළා දා. අපි ඒක දැනට අපි දැන් තියාගමු. මොකද අපිට ඩිස්ප්ලේ කරන්නේ කෝඩ් එක. අන්න ඒක මේ කෝඩ් එක අපිට ඕනේ නැහැ අපි මේ වැඩේට. හරි. ඒක අපි කොපි කරගන්න. කොපි කරගන්න ඕනේ. කොපි කරලා තියාගමු. ChatGPT අපි ආසම එක. ඉතින් දැන් මම මෙතන කෝඩ් එක කිසිද ටයිප් කරන්නේම කෙලිම ChatGPT නම ඔක්කොම අහන්න යන්නේ. ඔය ChatGPT දෙයියන් ගාවට යමු. හරි. හරි. ගහනවා. ටයිප් කරනවා. ST 79 20 128 by 64 display with UHD2 light. අප්ලෝඩ් කරගන්න. මුලින්ම අපි චැට් එකකට මේ වගේ දුන්නාට පස්සේ ඌ දන්නවද කියලා බලන්න පුළුවන්. හරි. එතකොට ඔය සාම්පල් කෝඩ් එකත් පිස්සෙක් වගේ ලිව්වා. හරි. මම සාම්පල් කෝඩ් ලිව්වනේ දුමක් කර මේ මෙහෙම කරන්න පුළුවන් කියලා. ඔව්. හරි. එතකොට ඌ අපිට සම්පූර්ණ මේ ChatGPT එකෙන් කියනවා. ඔයා මොකද කරන්න ඕනේ කියලා. එතකොට ඔයාලා පොඩ්ඩක් කඩලා ආවට වගේ පුළුවන් නම් පොඩ්ඩක් මේක කියවුවනම් කිසි ගැටලුවක් නැතුව කරගන්න පුළුවන්. ඉතින් ඉන්ස්ටෝල් කරන්න කියලා තියෙනවා UHD2 ලයිබ්‍රරි එක. එතකොට අපි ඔල්රෙඩි ඉගෙන කියා දුන්නා. ඊට පස්සේ හાર્ඩ්වෙයාර් කනෙක්ෂන්ස් ටික අනිවාර්යෙන් බලන්න ඕනේ. ඊට පස්සේ ඉන්ක්ලූඩ් UHD2 ලයිබ්‍රරියන් ඉනිෂියලයිස්. එතකොට ඒ කතන්දර තුන්වෙනි පොයින්ට් එක ඉඳන් තමයි අපිට කරන්න තියෙන සරලව ගත්තොත්. එතකොට අපි ඒකත් දැන් මොකද කරන්නේ? උඩම ලියන්න කියනවා. ඒ කියන්නේ අපි දැන් මෙච්චර වීඩියෝ කතා කරපු දේවල් මෙයක් කියනවා. UHD2 ලයිබ්‍රරි ඉන්ස්ටෝල් කරගන්න, හાર્ඩ්වෙයාර් කනෙක්ෂන් ටික බලන්න, ඉන්ක්ලූඩ් කරන්න කියලා ඔක්කොම ටික කියනවා. දැන් තුන්වෙනි පොයින්ට් එකෙන් තමයි අපිට ආතල් එක දෙන්න තියෙන්නේ. අපි දැන් තුන්වෙනි පොයින්ට් එක ෆුලි ලියා ගොඩ එක්සැම්පල් කෝඩ් එක නේදී. අපි මේකේ ඔයගොල්ලන් පේනවා කිසි තැනක කිසි දෙයක් ටයිප් වෙලා නැහැ. මේතන තියෙන්නේ ඔයගොල්ලන් කියවෙන එක්සැම්පල්. මේ ලයිබ්‍රරි කොහොමද වැඩ කරන්නේ කියන එක තමයි මෙතන තියෙන්නේ. මෙතන කිසිම කන්ටෙන්ට් එක ඩිස්ප්ලේ කරන්න නැහැ මෙතන. ඉතින් අපි තව ටික පල්ලයට යමු. මොකද මේ ඔක්කොම ටික බලමු. ඩිස්ප්ලේ කන්ටෙන්ට් කියලා මෙතන වෙන්නම තියෙනවා. ඒකත් අපි බලන ඩිස්ප්ලේ කන්ටෙන්ට් කියලා එනම තියෙනවා. ඉතින් මෙතන now you can start displaying content on your ST or blah blah blah. ඉතින් මෙතන තව දිනවා එයා ඩිස්ප්ලේ කරන hello world කියන එක. සාමාන්‍යයෙන් Arduino වල අපි ගොඩක් Arduino දන්න කට්ටිය දන්නවා අපි ඩිස්ප්ලේ කරද්දී hello world තමයි හැම වෙලාවෙම use කරන්නේ. ඉතින් අපේ AI ChatGPT hello world තමයි use කරන්නේ. ඉතින් එයා කියනවා මේක void loop එකේ දාගන්න. void setup එකේ අපි දාගන්න ඕනේ මෙන්න මේ ටික. මේ void loop setup එකේ දාගන්න ඕනේ මෙන්න මේ ටික. ඒ කියන්නේ hash include, ඒ කියන්නේ අපි library එක. ඉතින් මේවා ටිකක් දැනගෙන ඉන්න ඕනේ ready කරද්දී. දැන් මට හිතනවා මේ මේක මම try කරලා මගේ නම ගන්න කියලා. මොකද කියන්නේ මට දෙනවද පසන් නේද? මොකද කියන්නේ? දෙන්න බලන්න. සර් ගන්න මෙතන දැන්. ඉතින් මං හිතන්නේ දැන් පය භාගයේ මං හිතන්නේ කැලේ. පය භාගයේ පෑන්නවා. හරිද? කොහොමද දැන් අපි කරන්නේ? මම පසන් ගේ මං කෙලින්ම ගත්තා. මොකද්ද? මෙන්න මේ කේස් එක. හරි. ChatGPT ටයිප් කළා එක ටයිප් කළා පසන් මොනවද බඳ ගත්තා. ඉතින් මම දැන් කරන්නේ නැහැ මේ ChatGPT වලින් ගත්ත දේවල් ටික මට තේරෙන විදිහට දාන්න යන්නේ. හරිද? මං කියවනේ මම දන්නේ නැහැ කියලා හිතන්න. එතකොට මට තේරෙන විදිහට මං දේවල් ටික දාන්න යන්නේ. මුලින්ම සාමාන්‍ය මේ ChatGPT එකේ මෙතන include the blah 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 කියලා තියෙනවානේ. හරි. ඒකේ copy code click කරාට පස්සේ මට තියෙන්නේ අපේ අලුත් මෙන්න මේ කතාවට. එතකොට දැන් මේ කොපි කරද්දී කවුද වගේ නිකන් කොපි කරන්න එපා. බලන්න දැන් ඔල්රෙඩි මේ කෝඩ් එකේ තියෙනවා void setup void loop කියන කතාවක්. හරි. එතකොට මේ අපිට දීලා තියෙන කෝඩ් එකෙත් ඒ වගේම කතාවක් තියෙනවානේ. හරි. එතකොට හරියට වාදයක් කරද්දී මේ 1x1 වා කොපි කරලා ගත්තොත් ඔයා දැන් ඉගෙන ගනීවි. ආ මොකද්ද මේෙන් කරගත්තේ? මේ ඔන්න ලයිබ්‍රරි ඉන්ක්ලූඩ් කරා. මොකද්ද මේ කරේ? අපි ඩිස්ප්ලේ එක ඉන්ක්ලූඩ් කරගත්තා. හරි. ඊට පස්සේ මොකද්ද මේ UHD2 කියන ඒ ලයිබ්‍රරි එක begin. ඒ කියන්නේ පටන් ගත්තා. නැත්නම් ඉනිෂියලයිස් කරා. එතකොට මේ කතාව තමයි. ඉතින් දැනට මම කරන්නේ කොපි කෝඩ් දීලා. හරිද? ඒකේ වැරද්දක් කියලා කියන්නේ නැහැ. කොපි කෝඩ් දීලා කන්ට්‍රෝල් එක ගහලා මෙතෙන්ද සම්පූර්ණයෙන්ම මොකද කරන්නේ? paste කරනවා. paste කරාට පස්සේ අපිට කෝඩ් එක දැන් මෙවිද්දි මේක රන් වෙන්නේ සම්පූර්ණයෙන්ම sample code එකක්. ඉතින් මම මොකද කරන්නේ? මෙතනින් කෙලින්ම verify කරන්න නැතුව upload කළාම දානවා. මොකද වෙන්නේ කියලා බලන්න. ඔන්න compiling sketch කියලා වැටෙනවා. compile වෙනවා. compile වුණාට පස්සේ මෙතන upload එක වේවි. මම හිතන්නේ link එක උනාද කොහෙද? නැහැ, තාම නැහැ. link එක තව පොඩ්ඩකින් වෙන්න ඕනේ. still compiling sketch. හරි. done compiling. හරි done. දැන් මම හිතන්නේ වැඩේ වෙන්න ඕනේ මෙතන
මෙතන මොකුත් වෙන්නේ නැහැ මොකද මෙතන වෙන්නේ නැත්තේ බෑක් ලයිට් එකේ අර බෑක් ලයිට් එක අර කලින් තිබ්බ වගේම බෑක් ලයිට් එක ආවා මොකද අපි ලයිට් බ්‍රේක් මෙතෙන්ද ඉනිෂියේට් කරා විතරයි වෙන මොකුත් කරේ නැහැ තාම මොකුත් ටයිප් වෙන්න කියලාවත් මොකුත්ම කරේ නැහැ උදාහරණයක් විදිහට ලූප් එකක් කියලා කියන්නේ නැවත නැවත වෙන ක්‍රියාදාමයක් කියන එක හරි එතකොට මේ ලූප් එකේට ඇතුළට මොකුත් දාලා නැහැ කියලා කියන්නේ දැන් ඒව මොකුත් ටයිප් වෙන්නේ නැහැ කියන එක. එතකොට අපි මොකද්ද කරන්නේ පොඩක් පල්ලයට ගියාම මම කියනවා ආර කන්ටෙන්ට්ස් ඩිස්ප්ලේ කරන්න ඕන නම් මෙන්න මේ ලූප් එකට දාපන් කියලා. එතකොට මේ ලූප් කෝඩ් එකව කොපි කරලා ගන්න. හරිද? කොපි කරලා අරගෙන මම මෙතෙන්ට ගිහිල්ලා මෙන්න මෙතන රයිට් ක්ලික් කරලා පේස්ට් කරන්න. හරිද? රයිට් ක්ලික් කරලා පේස්ට් හරි කන්ට්‍රෝල් V හරි ගහන්න. ගහුවට පස්සේ දැන් මේ අප්ලෝඩ් බටන් එක ඔබන්න. අන්න එතකොට පොතේ හැටියට පොතේ හැටියට. ඒ කියන්නේ chat GPT කියන විදියට මම මේක බලන්න බෑක් ලයිට් එක. හරිද? हेलो वर्ल्ड කියලා print වෙනවා දැක්කද hello world කියලා print වෙනවා හරි එතකොට දැන් hello world කියන එක එක තැන තියෙන්නේ දැන් මම chat gpt කියනවා මචං මේ කෝඩ් එක පට්ට හරි hello world කෙනෙක්ගේ බලන්න මම මේ කෝඩ් එක සම්පූර්ණයෙන්ම copy කරගෙන දැන් chat gpt මට කොටස් දෙකකින් දුන්නේ මම දැන් කරන්නේ මොකද මේක සම්පූර්ණයෙන් copy කර ගන්නවා copy කරගෙන chat gpt ට දානවා මම කියනවා i need you to rewrite the code with large font ඔන්න ඔය දෙ ටයිප් කරනවා ටයිප් කරලා පස්සේ දැන් මූ මොකද්ද කරන්නේ ෆොන්ට් එක ලාච් කරන්න නැත්නම් මේ ෆොන්ට් එක සාමාන්‍යයෙන් තියෙන ෆොන්ට් සයිස් එක පොඩි ඒක පොඩ්ඩක් වැඩි කරන්න මට කෝඩ් එක ලියදෙනවා ඉතින් මේ කෝඩ් එකේ කලින් ගත කෝඩ් එකේ වෙනස්කම් වලට කම්පයර් කරලා බලන්න පුළුවන් හරි එතකොට ඒ මොනවාද කින්දමන්ද කියලා මම කියා කතා කරන්න යන්නේ නැහැ වැඩේ කරන හැටි කියන්න මම මේක ආයෙ කොපි කරගත්තා හරි ඊට පස්සේ මෙතෙන්ට ගිහිල්ලා සම්පූර්ණ කෝඩ් එක පේස්ට් කරගත්තා හරිද ඊළඟට again මොකද්ද upload කරලා දැම්මා upload කරලා පස්සේ වැඩේ දැන් dusted කියලා හිතමු මොනවා හරි ප්‍රශ්නක් තිබ්බොත් දැන් මම verify කරන්නේ නැහැ ප්‍රශ්නක් තිබ්බොත් මෙතන රතු පාටින් මේව ටිකක් පෙන්නනවා දැන් බලන්න hello world කියන එක පට්ටනම ලොකු වුණා හරිද ඒ කියන්නේ display එකටත් වඩා එහාට ගියා කියන එක හරි ඉතින් දැන් ඊළඟට මම කරන්න යන්නේ මොකද්ද දන්නවද මට ඕනේ මේක animated text එකක් හරිද මම කියනවා text is too big කියලා text is too big can you make the width 200 100% නම් අපි එම් 50% and animate the text horizontally හරි animate the text horizontally 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 කියලා කියන්නේ මේ පැත්තට animate වෙන්න ඕන මේකට animate වෙන්න ඕන හරි horizontally අපි බලමු මම මොකද කරන්නේ එතකොට දැන් ඔයාගේ ඔළුවට එන ඕනම දෙයක් මෙතෙන්දී අහන්න ඉගෙන ගන්න හරි ඒ කියන්නේ අපි දැන් ඔයා තේරෙනවනේ මේ දේවල් ටික සම්බන්ධ කරගෙන ඔයා අතල් ටික දැනගෙන ඉච්චර ලේසි නෑ හරි එතකොට ඔයා ඒකත් කරගෙන කෝඩින් වලට අතව ලොකු දෙයක් දන්නේ නැති කෙනෙක් නම් කෝඩින් වලට ලොකු ටයිම් එකක් වැය කරනවා කියලා කියන්නේ ඒක ඇත්තටම ආගේ ටයිම් එක ප්‍රොඩක්ටිවිටි එකෙන් බර වෙලාවක් එහාට ගිහිල්ලා හරිද මෙහෙමයි ඉගෙන ගන්නවා කියන එක වෙනම කතාවක් හැබැයි අවුරුදු ගානක් ඉගෙන ගන්නවා කියන එක ඉස්සර ඕකේ වුණාට මේ වෙද්දි ඕකේ නෑ කියලා අපි හැමෝම දන්න දෙයක් ඒ කවුරුත් දන්න ඇත්තටම මම හිතන්නේ නොරහසක් කියලා කියන්නේ රහසක් නෙමෙයි නොරහසක් හරි ඒකින්ද හැමදෙස්සම මතක් කරගන්න ඕන දේ තමයි අපේ ටයිම් එක වැදගත් වෙලාව කියලා කියන්නේ ප්‍රොෆිට් එක හරිද අපිට වෙලාව ඉතුරු කරගන්න පුළුවන් නම් අපේ ප්‍රොෆිට් එක වැඩි වෙනවා කියන එක වෙලාව වැඩියෙන් යනවා කියලා කියන්නේ අපිට ලොස් එකක් වෙනවා කියන එක. ඒක හින්දා මෙන්න මේ වගේ එක එක ප්‍රශ්න chat GPT කින් අහලා හරිද ඒ අදාළ උත්තර ටික මේ විදිහට පේස්ට් කරලා පස්සේ අපිට තියෙන මොකද්ද මෙන්න මේ කෝඩ් එක අප්ලෝඩ් කරගන්න. එතකොට මේ අප්ලෝඩ් කරගන්න ගේන ලේසි වගේ පෙවුනට කෝඩ් එක ලියාගෙන කියලා ලේසි වගේ පෙවුනට මම බලන්න දැන් අවුට්පුට් එක එවි. හරි බලමු අපි ඔය කියන වගේ animate වේවිද කියලා අප්ලෝඩින්. ආ දැන් දැක්කද? හරි. එතකොට hello කියන එක ওই විදියට ඔන්න මේවා වෙන්න පටන් ගත්තා. හරි. දැන් ඕක වුණාට පස්සේ හරි. දැන් world කියන එක දැන් පේනවනේ ඔය. දැන් ඔයගොල්ලෝ ඔයගේ ඇත්තනම light boards එහෙම දැකලා ඇති. හරි. දැන් කලින් පසන් පෙන්නුවා පොඩි board එකක්. හරි. පොඩි display එකක්. ඒ පොඩි display එකේ කෙලින්ම ඔය වගේ නෙමෙයි අපිට font sizes මම හිතන්නේ ලොකු කරන්න බෑ පසන්නේ. හරි. ඒකේ font sizes ලොකු කරන්න පොඩි කරන්න බෑ but වැඩේ වෙනවා කොහොම හරි. ඉතින් animating කරන වැඩේ වෙනවා. හැබැයි මෙතන ඊට වඩා ගොඩක්ම වෙනස්. හරි. දැන් බලන්න ඔයගොල්ලෝ හැමෝම දන්න එක වචනයක් මම දැන් ටයිප් කරනවා ඒ තමයි KD. හරි මම ඒක එක මෙතනම ටයිප් කරන්න නැතුව. හරි. දැන් ඔයාලා ඕන ගේට තියෙනවා hello world කියන එක KD කියලා රිප්ලේස් කරාට පස්සේ වැඩේ හරි. දැන් නම් dust. හැබැයි මම කියනවා I need you to change the text. මොකද? දැක්කේ. Change text as KD Jayapuri. හරිද? ඔයගොල්ලෝ දන්න නමක් කියලා හිතනවා KD Jayapuri. And make the animation speed increase the animation speed හරි ඒ කියන්නේ මේක හින slow යන්නේ මට දැන් ඔය slow case එක හරියන්නේ නැහැ ඒකෙන් මම කිව්වා KD Jayakuri කියලා hello world කෙනෙක් KD Jayakuri කියලා වෙනස් වෙන්නත් ඕනේ ඒ වගේම තමයි animation speed එක change වෙන්නත් ඕනේ දැන්
මෙහෙම කරද්දී මේ මොලේ කුරවල වෙනවා කියලා හිතන්නපා. දැන් මේ වීඩියෝ එකක් හින්දා මේක කරා හැරෙන්න හරිද? ඔයා ඇත්තටම කරද්දී කොහෙද මෙයා වෙනස් කරේ? කොහොමද මේක උනේ? මේක මං වෙනස් විදිහකට කරොත් මොකද වෙන්නේ? අන්න ඒක තමයි අපි ඉගෙන ගන්නවා කියලා කියන්නේ. හරි. එතකොට ඉගෙන ගන්න ක්‍රමවේදය තුල පොඩ්ඩක් හරියට ඒ දේ උඩට දාගන්න. දැන් බලන්න ඔන්න කොපි කෝඩ් දීලා හරිද? මෙතෙන් දි ගිහිල්ලා paste කරලා පස්සේ upload කරනවා. මේ දකුණු පැත්තේ තියෙන ඉතලේ click කරපන් වැඩේ හරි. හරි. එතකොට upload වෙනවා. upload වෙද්දී ඔන්න upload වුණා. वेना गमन अपलोडिंग अन देखा के प्रश्न मत स्पीड मादी एनिमेशन स्पीड मादी हर एक हेतु मंगीता डिले 20 मैंने मित्र पेन डिले विस्स किलो तीन मे तीन एडजस्ट डिले टू कंट्रोल द एनिमेशन स्पीड दें मेवागे एलईडी देखा तीन कमेंट का कमेंट तीन डेवलपर हर की अदाल अंदर हर अरे मेके विस्स की डिले का डिले के लिए परक्की आप मेतन दहाई के विनस् करो හරි බලන්න 10 කියලා වෙනස් කරලා මම කෝඩ් එක අප්ලෝඩ් කරනවා අප්ලෝඩ් කරලා පස්සේ දැන් බලන්න පොඩ්ඩක් දැන් තියෙන ස්පීඩ් එක අන පොඩ්ඩක් නැවතුණා නැවතුණේ ඇත්තම කෝඩ් එක අප්ලෝඩ් වෙන හින්දා අපි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා දැන් කලින්ට වඩා මම හිතන්නේ ස්පීඩ් එක පසන් ඔව් චුට්ටක් ස්පීඩ් අපි ඩිලේ එක ගැලින්ම දෙකකට විතර අඩු කරමු හරිද ඩිලේ එක දෙකකට අඩු කරලා අප්ලෝඩ් කරනවා හරි එතකොට මේ ලූප් එකක් ඇත්තටම මේ ලූප් එක කියන්නේ නැවතනල් සිදුවීමක් ඒකෝර දැන් තියෙන පොෂන් එකෙන් පොඩ්ඩක් දකුණු පැත්තට වෙනවා ඒකෝර ඒක විටින් විට විටින් වෙන එක තමයි මොකද්ද මේ ලූප් එකකින් කරන්නේ හරි එතකොට කෝඩ් එක අනුව බලන්න දැන් සාමාන්‍ය ස්පීඩ් එකකින් යනවා හරි එතකොට මීට වඩා ස්පීඩ් එක වැඩි කරන්න ඕන නම් ආයෙ කෝඩ් එකම ගත්තා මෙතෙන්ට දාන්න chat gpt එකට I need to increase the speed of the animation more බලමු අපි කිව්වට පස්සේ මම මොකද කරන්නේ කියලා දැන් ඩිලේ එක ගොඩක් වෙලාට අයින් වෙන්නත් ඕන පුළුවන් sometimes දැන් ඩිලේ එකක් පෙන්නනවා අනේ ඩිලේ එකකට අඩු කරා විතරයි මම හිතන්නේ මේක යන්න පුළුවන් වැඩිම animation speed එකක් තියෙනවාද කොහෙද හරි ඉතින් copy code ගිහිල්ලා මම මේක code එක copy කරලා paste කරනවා දැම්මට පස්සේ ඔන්න upload කරනවා upload කරාට පස්සේ වැඩි දන්න understand code එක කියන්නේ display output එක temporary stuck කියලා ඊට පස්සේ වැඩේ පටන් ගන්නවා ඔන්න යනවා ඉතින් ඔයාලට පේනවා ඇති ඔය විදිහට තමයි out එක එන්නේ ඔය අවුට් එක ඔය විදිහට ගන්න එක තමයි අපිට ඇත්තටම ඔයගලන්ට යම් කිසි දවසක් දෙන්න ඕනේ උනේ සහ මේකට ලොකු වෙලාවක් ගියා කාලයක් ගියා ඉතින් ඒ කාලේ අපි වැඩි හිතන්නේ නැතුව වැඩි දඩ පාඩු වුණා නම් මොන හරි ඒකට වැඩි හිතන්න යන්න එපා එහෙම තමයි සාමාන්‍ය මොකද මගේ වීඩියෝස් වල නැත්තම් කවුරු වීඩියෝ කරත් හරිද අන්තිමටම අපි කියනවා මේ අඩුපාඩු කියන දේවල් අපි හංගන්නේ නැහැ ඒ හැම දෙයක්ම හරියට තියාගෙන තමයි වැඩේ කරන්නේ ඉතින් मैंने मित्र फोटो फ्रेड बोर्ड ब्रेड बोर्ड ब्रेड बोर्ड पीन स्टिक बल अरे मैं गेट लको तनिवार कमेंट इतना पीन तीन ओडे किया सह मे तीन को पीन स्टिकते अरे इतने मे वाल मन गेटो पेड़ कमेंट अनिवार इकट पसा हरी कौन हरी चला इंट्रस्ट इंट्रस्ट फेसबुक टिकटॉक करना सह उगन कथा मेतन सॉरी පසන් උගන්නක يعني උගන්නපුවකින් එයාට ඇත්තම ඉගෙන ගන්න කොටක් දේවල් තියෙනවා ඉතින්. හරි. ඒ වගේම තමයි එක පැත්තකින් ඉන්ටර්පර්සනල් ස්කිල් එක අරම හැම දෙයක්ම එතනදී අපිට ඉම්ප්‍රූව් වෙනවා. මොකද කැමරාවක් දිහා බලගෙන කතා කරනවා කියන එක ඔය හිතන තරම් ලේසි නෑ. අර එන්න එකන් අපි කන්නඩියක් ඉස්සරහට ගිහිල්ලා කතා කරන්න වාගේ S2 දිහා බලලා කතා කරන්න කොච්චර මානසික කියලා බලුවොත් එහෙම සමහර කට්ටියට ඒක කරන්න බැරි තරම්. හරිද? සමහරවිට එක පාටම තමන් දිහා බලලා يعني බය වෙලා නිකන් බැලුවට පස්සේ බය වෙලා අනිත් පැත්ත හැදලෙන අවස්ථා තියෙනකන් තියෙනවා. ඒක මටත් ඒකල් තිබ්බා. ඒක හින්දා सपोर्ट नत्तं ये दुन्न मे करपु लेसन मेच्चे टाइम मैक वैगरगन करपु लेसन देन्न पुलुवां होंदुम दे तमाई ओन्न पसंट सपोर्ट देन्न के एवगेम सुपुरुदु पडदी लाइक कला कमेंट कला शेयर कला सपोर्ट देन्न पेज यूट्यूब एकट अनिवार्यं सब्सक्राइब करत दान्न मोकद मे वीडियो एक फेसबुक एके इतोस्से टिकटॉक एके नन दान्न बेरुवे मोकद विनाडी 10क තමයි TikTok එකේ පුළුවන් ප්‍රමාණය දෙන්නේ Facebook එකේ YouTube එකේ සහ දාන්න පුළුවන් හැම platform එකම මේක වැටේවි එහෙනම් හැමෝටම good luck bye